සරණයි කවුනාවන්ත ගුණපර සත්පුරුස පිින්වත්න සෑම සෙන්සුරාදා දිනකම අකණ්ඩව සිදුකරන සජීවී ධර්මසාකච්ඡා වඩ සටහම් මහාලාවී එක් වන ධර්මසාකච්ඡාවාරය ම ආරම්භ කරන්නේ. හැට එක් වන ධර්මසාකච්ඡාවාරයත් න පරිින්චි සුපිින් මත්‍රාරික ජැයිල්ලල් මැති දූම් මතිනිය දූ දරුවන් ගවිසිං අප විනිවීමීම නිර්මාණයක පූජ කළ මිනිපුර අමාසාජ තක් වනාරන් සේනාසනය සිට අදත් අපි මේවැර සටහ මාදා මෙහිවල් ලබනවා. සමන්තා චක්කවාලි සු අත්‍රගච්ඡන්තුදීවතා. सद्दं मां मुनिराजसि सुनन्तु सद्मुक्दं दं मवनकालु अयन् वदन्त दं सवनकाल अयं विनकालु अयन् वदन्त नमो तस्य भगवतु अर्हतु सम्म संबुद्धस्य नमो तस्य भगवतु अर्हतु सम्म Sambuddhase නමුෝතස්සේ භගවතු අරහතු සම්මාසම්බුද්දස්සේ. කවුණාවන්ත ගුණබර සත්පුරුස පිින්වර්ටන සජීවී ධර්මසාකච්ඡා මාලාවි හැට ඉක්වන ධර්මසාකච්ඡාවාරයයි විදිහයට ආරම්භ කාන්‍යදත් රත්නපුර සුපින්ගත් ්‍ර්‍යාපාරික ජයලල් මැතුදු මැතිනි දූදරුවවා නිර්මාණය කළ මිනිපුර අමාසාන්ති තපුවනාරන්න සේ නාසනයේ සිටාපත් අපසිෙස්සේ අපරෑැකේ පඥාසර ොඩි හාමුදුරුත් මේ විදිට සම්බන්ධ වෙනවා විත රටවදල සිටිමින් අදත් තුය ඇත්තු පස්සන ඉදිරිපත් කළ තියෙනවා. පලවැනි පස්නේ තමයිපිංවර්ත්නි අවසරය ස්වාමීන් වහන්සේ සුස්ක විදාසනා භාවනා කිරීමට ආරම්භේ ගතයුත්ත කිසිත තිරුවන් සරණය කියලා. පිින්වත්න සමත භාව විදාසනා භාවනා කියන ක්‍රම දෙකින් සුස්ග විදාසනානැත්ත විදාසනා භාවනා ක්‍රමයෙන් තමයි ඔය ඇත්තන්ට කවදාහු දවසක මඟපල් ලැබිය හැක්කේ එකන සමත භාවනාවලින් විදාසනාවට යුම්වෙන්න පුළුවන් සමත පූරංග විදාශන සිත දියුණු කරගෙන විදාසනාවටන උතුමන්ගේ මාරගපල් ලබන ක්‍රමය. මේ සුස්ක විදාසනා ක්‍රමී කෙළිම විදාසන භාවනා වඩා මඟපල් ලබනය. මඟපල් ලැබුවට පස්සේ ධ්‍යානපදවා ගන්න අභිඥාවපදවාගන්න ආදිය පුළුවන්. සුස්ක විදාසනා භාවනා කරන්නට ආරම්භ කරනකොට ඔය ඇතු සතර ආරස්සක භාවනා වඩන්න. ඔබේ කෙලෙස් වසගේට පත්ත තියන ආස්ස අනුසයාදය ධනමවල පීඩාට පත්තතියන ඔයන අමරූප සන්තතියට පිින්වත්නී කුසල පුහුණුවක් ලැබෙන්න ඉන්ද්‍රී බලධර්මාදිය තියුණු වෙන්න බෝධි පාසක ධර්මතිය ුණොතියුණු වෙන්න චිත්ත සන්තති මැනවින් ආරක්ෂා වෙන්නට සතර ආරස්සක භාවනා අතිසයෙන් උපකාර වෙනවා. එනිසා බුද්ධා අන්ුසති භාවනා මෛත්‍යයේ භාවනා අසුභභාවනා, නා අනුස්සති භාවනා කියන සතර ආරස්සක භාවනා ධර්මයන් වඩන්න. සතරාරස්ක භාවනාවන්ගේ පසුවෝය ඇත්තු ඒ භාවනාවී අවසානයට එන භාවනා වඩමින් සිටියදී පහල වනාමර උපධර්මයන්ගේ ඇතිව නැත්තුව යන ස්භාවී අනිත්‍යයි. ඇතිවම් නැතිවීම් තත්වීට නිරන්තරීම පීඩාට පත් ස්වභාාවී දුක්කයි. තමතමා කැමැතිලෙසේ නොපවතිී නිෙසා ආත් මේ මම විදිහට ගන්න දෙයක්, නැතිනිසා ඒක, අනාත්මයි ආදී විදිහට නාමරූප ධර්මයන්ගේ තිලක්සනයේ දකිමින් කටයුතු කරන්න. ඉම්පසුව නාමධර්ම රූප ධර්ම හොඳින්ම නුවනට හසු කරගෙන ඒ නුවනට හසු කරගත්ත, නාමරූපි ස්කන්ධධාතුවාආයත්න න්දිය ආදී ධර්මතාවල පැවැත්ම කොහොම දෙවෙන්නේ කියලා සංසාර චක්‍ර වැඩපිළිවෙල ඔස්සේ නුවනට හසු කරගන්නට කටයුතු කරගන්නට. වගබලයා ගන්න සුස්කය විදස්සන භාවන කරන පින්වතුම් සතර ආරස්සක භාවනාව වංගින් ඔය ඇත්තු යොමු වෙලා එඒ අවසානයට විදාසනාවට ගන්න ඉස්කඳධාතුආයත් නොස්සේ කටයුතු කරගන්න. පිංවත් ඊළඟට අහදතිීන පස්නේ පින්ව ස්වාමින් වහන්සේට නමස්කාර වීවා. චතුරාරය සත්‍ය ධර්මය, සතතිඥානයේ කෘතිඥාණේ ගුතඥාන වස්යෙන් හඳුන්වන ආකාරය පැහැදිලි කර දිනමින් ඉල්ලා සිටිමි තිරුවන් සරණයි කියලා. පිංවත්නේ භාගවතුන් වහන්සේ විසින් දේශනා කළ භාගවතුන් වහන්සේගේ ඒ ඥානතරසනය තුන් ආකාරයක් වෙනවා. අපි ඒකට කියනවා තිපරි වට්ටේ කියලා. එතකොට චතුරාර් සත්‍ය තරමයේ එක සත්‍යයක තුංආකාර ඥානයක් තියෙනවා. චතුරාර් සත්‍යය ධර්මය මේ ඥානතුනින් අපි වැඩි කළ හම අපට දොළොස්සාකාරයක් හම වෙනවා. දුක්ක සත්‍යයේ සමුදේ සත්‍යය නිරෝද සත්‍ය මාර්ග සත්‍යය කියන මේ චතුරාර්ය සත්‍යය ධර්මයෝ. ඥානතුනවන සත්‍යඥානයේ කෘ්‍රඥානයේ කෘතඥාණය කියන තුනෙන් වැඩි කරන්නට ඕනේ. එතකොට සත්තිඥානයේ කුතිඥානයේ කුතඥානයකි වහම සත්්‍යඥානය දුක්කසත්ති තුංාකාරීවෙනි මෙහෙම. දුක්කසත්්‍යට සත්තිඥානය වෙන්නේ පින්වර්ට්න දුකමීයයි දැන ගැනීම. දුක්කසත්ති කුත්තිඥානයේ වෙන්නේ පරිනේය ඥානය. ඒ කියන්නේ මනාව දුක වටහා ගැනීමේ නුවන. දුක්කසත්්‍යයේ පරිඥාතඥානයේ වෙන්නේ කුතඥානයේ පරිඥාතඥාතය වෙන්නේ එක මනාව වටහාගත් බව අවබෝධ කරගත් නුවන. එතකොට දුක්ක සත්‍යේ නැත්තන් දුක මේක කියලා දැන ගැනීම තමයි සත්‍යඥානය කෘතිඥානයේ වෙන්නේ දුක මනාව වටහාගැනීමේ නුවන, කෘතඥානයේ වෙන්නේ දුක අවබෝධ කරගත් බව, මනාව වටහා ගත්තා කියල අවබෝධ කරගත්ත නුවන. එතමයි දුක්ක සත්‍යයේ සත්‍යඥානය කෘතඥානය කුතඥානයේ වෙන්න. ඉල්පස සමුදේ සත්්‍යය. සමුදේශත්්‍යයට සත්‍යඥානයේ කුතඥානයේ කුතඥානයේ වෙන්නේ පින්වය සත්‍යඥානය දුකට හේතුව දැනගැනීම සත්‍යඥානය. පහතා විඥානයේ තමයි දුකත හේතුව දුරකර යුතුයයි තැනගැනීම. දුරකළ යුතුය දැනගැනීම කෘතඥානයේ ඉරමස්ස කෘතඥාණයේ වෙන්නේ පහීනඥානය දුකට හේතුව දුරකලීයි දැනගැනීම පහීනඥාන දුකට හේතුව දුරකලීයේ දැනගැනීම දුක්ක සත්්‍යයේ අරකිව්ව සත්‍යඥානයේ පරිඥඥානයේ පරි්ඥාතඥානයේ සමුතිය සත්‍යය සත්්‍යඥානය පහත්‍යඥානය පහීනඥානය. එළඟට නිරෝධ සතති විරෝධ සත්්‍යයේ සත්්‍යඥානය වෙන්නේ හේතුවෙන් මිදීම ඊට පස්සේ කුත්තිඥානයේ වෙන්නේ සච්චි කාත අබ්ඥානයේ හේතුවෙන් මිදීම පත්්‍යස්ස කළ යුතුයයි දැනගැනීම සච්චි කා අබ්ඥානය. ඊට පස්සේ කුතඥානයේ වෙන්න සච්චි කතන්තිඥානය, හේතුවෙන් මිදුනායයි දැනගැනීම. හේතුවෙන් ම දුනායයි දැනගැනීම තමයි සච්චි කතන්තිඥානය කළ කියන්නේ. ඊට පස්සේ මාර්ග සත්‍යය. මාර්ග සත්්‍යයේ සත්්‍ය ඥානයේ වෙන්නේ මාර්ගී දැන ගැනීම. කෘතිඥානයේ වෙන්නේ භාවී තබ්ඥානය ඒ කියන මාර්ගය වර්ධනය කළ යුතුය දැනගැනියීමම ඉතින්නිි මාර්ගී වෙන්නේ සම්මාධිට්ටිය සම්මා සංකප්පය සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මා සතිය සම්මා සමාධිය කියර කියන මේ ආර්යස්ථානයක මාර්ගයේ එතකොට මාර්ගය තමන් වර්තනය කළ යුතුයයි දැනගන්නට ඕන එක භාවි අ්ඥානය කුත්තඥානය කුතඥානයේ වෙන්නේ භාවිතන්තිඥානයේ ඒ ආර්්‍යස්ථානක මාර්ගයේ වර්ධනය කළේ යැයි දැනගැනීම. මෙ තමයි කුත්තඥානය වෙන්නේ. ඒ විදිහට පින්වර්නය කවන දැනගන්නට ඕනේ. ඉළඟට අහලතිීන ප්‍රශ්නේ තමයි ස්වාමින් වහන්සේ කමටහං ආචාර්වරයකු වන්නේ භාවනා අදදැකීම් බහුලව අත්දැකිනලද ස්වාමින් වහන්සේලාද. එසේත් නැතිනම් කමටහන් ආචාර්වරයෙකු වීමට ඉගෙන ගැනීමට යම් නිශ්චිත ක්‍රමවේදයක් තිබේද ඔබ වහන්සේට නිදෝගී සුව පතමි කියලා. ඌ සත්පුරුස පිංවර්ත්නේ කමටහං ආචාරවරයකු වෙන්නට නම්. භාගිවතුන් වහන්සේ විසින් දේශනාකරපු ත්‍රිපිටක බුදත වචනය දැන ගන්නට ඕනේ. හේතුව සියරුම භාවනා කමටහංවල ගුරවරයාණන් වහන්සේ ඒ භාගිවත් වූ තිළූගුරු බුදුරජාණන් වහන්සේ වන හින්දා. සීරුම කමටහංවල ගුරුවරයාණන් වහන්සේ ආචාරයන් වහන්සේ සියලුම කමටහං අයිතිවෙන්නේ භාගිවතුන් වහන්සේට. එසා කමටහං ආචාර්වරයෙු වෙන්න නම් ටිපික බදත්් වචනය දැනගන්න ඕන ඒ පකේනක ධර්මදේශනා විස්තර කරවන අටුවාටී ආදයා සමගම. අටවා ටීකාදය සමගම භාගිවතුන් වහන්සේගේ පකීනක ධර්මදේශනාව දැනගන්න ඕනේ. ඒ දැනගත්තාට මදී. පරි්‍යාප්ති ශාසනයකන ඒ ඇතිපිටක බුද්ව වචනයේ දැනගෙන ඊට පන්සේ පතිපත්තියට එන්න ඕන ඒ තිපිටක බුද්තවචනය පිළිපදින්නට ඕනේ. පිළිපදිමීම් භාවනා කළ අදැකීම් බහුල කෙනෙක් බවට පත්වවෙන්නට ඕන. භාවනාාවටල අදදැකීම් බහුල කෙනෙක් බවට පත්වන්නට ඕන අ තිිපිටක බුද්ධ වචනයේ භාගවතුන් වහන්සේ දේශනා කළ විදිහටම දැනගන්න ඕන අටුවටීකාදිය සහිතව ඊට පස්සේ ඒ අදදැකීම් බහුලවෙන්න ඕන භාවනා වඩලක්, අදැකීම් බහුලව තියනට ඕන. එතකොට තමයි උතුමල්ලඟ ප්‍රතිවේදය ඇතිවෙන්නේ ඒ කියන්නේ පරිාප්ති ප්‍රතිපත්තිය නිසා උන්වහන්සේලා මග පල්ලාබී ද්‍යාල්ලාබේ ආද උතුමං වෙනවා. ඉතින් තිිපිටක බුද් වචනය දැනගත්තාට මදි. එය පිළිපදමින් භාවනා අදැකීන්ලා මේ අදාළ තැංගොලට ගිය දියුණු වෙච්ච උතුමෙක් කියන දේ තමයි ඉතාම නිරවුල්වෙන්නේ හැබැයි තමන් විසින් අවබෝධ කර ගත්තා කියනය නම් වහහාපස්සේප කරන්න ඕන භාගවතුන් වහන්සේ විසින්ම ලුවට විවර කරපු භාගවතුන් වහන්සේට අදාළ බුදුරජාණන් වහන්සේගේ භාවනා ක්‍රමම තියෙන විදිහටම දැනගෙන ඒම පිළිපැදල, ඒෝ සේම දියුණෝ ලැබූ උතුමන් වහන්සේලා තමයි, කමටහන් ලබා දෙන්නට සුදුසු ආචාරයන් වහන්සේලා වෙන්නේ, ටිපිටික බුද්ධ වචනය දැනගන්න ඕන භාවනා අදදැකීම් බහුලව ලබාගෙන උතුන් ප්‍රතිපල් ලබාගෙන ඉන්නට ඕනේ ඒ පතිපල් ලැබූ උතුමන් වහන්සේලා විසින්. වරදින්නට කිසිර හේතුවක් වෙන්න මොකද වෙනත්ක මේකින් මේ පචිපාල් ලැබිය බුදුරජාණන් වහස දේස්නා කර මාර්ගය අනුගමනය කරලා. එතකොට ඒ මාර්ගී ඔස්සි අධ්‍යැකීමමුත් ඒවාගේ තිපිටක බුද් වචනයට අනුගතව එයමත් එයම විවෘත කරනකොට පංවර්ත්න ඕනෑම කෙනෙත්ට තමන්ගේ දියුණව ලබන්න පුළුවන්. එසාකමටහ ආචාර්වරයෙක් වෙන්නට එහෙම කටයුතු කරන්නට ඕනෑ. නී ඊළඟට අහලතිීන ප්‍රශ්නය පින්වත් මහසඟරුවනෙන් අවසර. තමන් කර්නලද පිනහූ පවනිසා. එමගින් අං අයටද බලපෑම් එල්ලවිය හැකිද. උදාහනයක් ලෙස සීවලී මහරහත් උතුමන් වහන්සේගේ පින නිසා. උන්වහන්සේ අසල වැඩසීටන අනෙකුත් බිස්සූන් වහන්සීලාට ද පත්ති පහසුකං අඩුවක් නොවී. තවද ලෝසක මහරතන් උතුමන් වහන්සේගේ අකුසලේ නිසා. උන්වහන්සේ අසලසිටන බිස්සූන් වහන්සේල්ලාට ද පින්්ඩපාති හරිහටි නොලැබි. තමන්ගේ පිනහූ පවනිසා. මෙසි අනිත් අයටද බලපයම් එල්ලවී හැකිද. අපකිරි අනුකම්පාාවින් පහදා දෙන සේක්වා භාගවතුන් වහන්සීටත් සීසත් ධර්මේටත් ආරයෝූ සඟුවනටත් අපගේ නමස්කාරීවීවා කියලා. ඒක සිද්ධ වන්නේ මෙන්න මේ විදිහට. කවුරු හරි උතුමන් වහන්සේ නමාක්. ප්‍රබල පුුණ්්‍යකාරමයෝ කරගත්තෝත්. සඟරුවන අතරි. ඊහි උපාසක උපාසිකාවන් අතරි කවුරුහ උත්තමය උත්තමාවයක් ප්‍රබල පුුණ්්‍යකාරමයන් කරගෙන හිටියෝ. ඒ උදවියගේ පැබල පින්බලයෙන් අනිත්‍යත්තන්ගේ දුරුවල අකුසල්ල වනත් මාර්ධනය කරගෙන දුරුවල පැබල කුසල්ලඋනත් මාර්ධනය කරගෙන දුරුවල පැබල අකුසල්ල වඋනත් මාධනයරෙන දුරුවල කුසල්ල වනත් මතු කරගන්නට පුලුවන්කම ලැබෙනවමත් වවෙනවා. ඒ අනිත්උදවියගේ ඒ පැබල කුස ලයෝ හින්දා. ඒ උතුමන්ගේ කුස ලයෝ හින්ද. අනිත්‍යඇත්තන්ගේ දුරුවල කුසල වනත් මතුකරගන්නට, මතුවෙන්නට ඉට පස්ථාව සැලසෙනවා. එතකොට සත්පුරුස පිින්වර්ත්න සීවලී මහරාතන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේලා වැඩම කරනකොට අනි සාමින් වහස ලැක දුරුවල කුසාදු වුනත්මත වනා. නමුත් ලෝසක මහරාතන් වහන්සේ වගේ නොලැබීමේ පැත්තේ අගුණේ වර්තනය වෙලා තිබ ස්වාමීන් වහන්සේ නමකින් ද අනි සාමින් වහන්සේලාගේ කුසල් දුුනත් තුරවල වුනා. එනිසා තමන්ගේ පිම්බව වර්තනයකර ගන්නට ඕන. තමන්ගේ පිනහෝ තමන්ගේ පවහින්ද. අනෙත්තයටත් ඒ බලපෑමෙල්ල වෙන්න පුළුවන්. එක පවුලක වාසනාගුණේ සමහට බිරිඳට තියන පුළුවන් ස්වාමයාහට තියන පුළුවන් දූ දරුවන්ට තියන පුළුවන්. එනිසා අනෙත් ඇත්තන්ටත් ඒගේ පැමිණීමෙන් පස බොහෝ ප්‍රයෝජයන් ලැබන්න පුළුවන්. නමු සහරුන්ගේ පැමණීම මුළු ගෙදරටම කරතරයක් වෙන්න පුළුවවා. හිරිහට ගොඩක් ලබන්න හේතුවක් වෙන්න පුළුවවා. සමහලාට ආහාරපාන ඉදුංහිටුන් නොලබී යන කාණා බව වෙන්න පුළුවන්. ඒ හැමෝගීම සංසාර වැඩපිරිවෙලි ඒ ඇත්තෝ කරගෙන් තියෙන කරමය අනුව. ඒයට ආහාරපාන දුහිටුන් ආදිය ලැබින්න ඇත්නම් ලැබින් එමනෑ ලැබින්න තියෙනවානං අනිත් අයට ඒව මර්ධනය කරගෙන හරි මේ නොලබී යනතත්තේටම. කවුණු ඒෙත්නවා. එනිසා තම අපෝ ඔ ඇත්තන් ටිකේ නිරන්තරීමම ධර්මී හැසේන කියලා. සිල්වාත් වෙන්න කියන්නේ කයවාචනය සංවර කරගෙන ද පෙර දුරුවල කුසල්ලුනත් මතු වෙන්න ගන්නවා. ගුණවත්වෙන්න කියන්නේ පෙර දුරුවල කුසලුනත් මතු වෙන්න ගන්නවා. කුසලීම වාර්තනය වන විදිහට කටයුතු කරන්නට වග බලාගන්න ඇසුරපින් වර්ත්නී ඔය ඇත්තන්ට හොඳ ප්‍රතිපල් නරග ප්‍රතිපල් ලබා දෙෙනවා එහි නිස්සාන්ද පලයේ විදිහට කර්මය ගලාගෙන යනකොට කුසලෙන් පිියුණු උදවියගේුස කරමය අනිත් ඇත්තන්ට යහපතත් අකුසලෙන් පිියුණු උදවියගේ අකුසල කරමයෙන් අනිත්්‍ය ඇත්තන්ට අයපතත් සිද්ධවෙන්න පුළුවන් ඊළඟතය අහලතිීන ප්‍රශ්නේ තමයි අවසරෑ පින්වත් සාමීන් වහන්සේ. ධරමයෙන් නොවැඩුණු. මානාසන්න පුද්ගලයක් අභියස කටයුතු කළ යුත්තේ කෙසේද. කවුනාවෙන් පැහැදිලික දෙන සේක්වා. පින්වත් සාමින් වහන්ස කියලා. සත්පුරස පිින්වර්ත්නේ ධරමී වැඩුන් නැති. මානාසන්නව වෙන්න පුද්ගලය කළන් කල නෙමිතුරේ ක්හව කල නෙමිතුරක් වෙන්න. ඔහුගේ අකුසල පැත්ත කොතරන් තිබුණාවේ. නමුත් මානාසන චිත්තවීතිය නරක් වන්න දෙන්න එපා. සීලයේ පැත්තෙන් පුළුවන්න සිල්පදෙ ටික නොකියා හෝ සිල්පදවලට අනුගත කරන්න. පානාතිපාතාාවීට මනය සික්කාාපදන් සමාධයාමිකන සිල්පදය කියන්න ඔන්නෙ හැ. නමුත් පනඇති සත්්‍යඝාතනයක් නොවන විදිහට කවුුණමෛතයේ ඇතිවන විදිහටයිටයුතු කරවන්න. ඒ වචනය නොකෙව්වාට ඒ වචනයෙන් කියවන ක්‍රියාව කරන්න පුළුවන් විදි ටීකයන් සතු මැරීමෙන් වැලකීමෙන් ඉන්න පුළුවන් විදිට කටයුතු කාරන සිිපදවලත් ඒම ගන්න. සීලෙන් හෝ සමාධියෙන් හෝ නැත්තම් පෙර කුසලේකින් හෝ ැන ඉරිසියා මාන රාග දේශදී ඇතිවෙන් ඇතිවන විදියට. අකු සිද්ධව ලහහින්ක එන කිසිම කාරණාවක් ඔහුගේ හිතට මතකට නැගින් නැතිවන විදිහට කුස සිත්වලින්ීම කියන කාරණාවයට අදාළව කුමනොහෝ තත්ත්වයකට ඔහුව දියුණු කරගන්න උත්සාහ කරන්න. එතකොට කොතරන්නන් අධර්මයෙන් වැඩනත් ධර්මයෙන්න්නෝ වැඩනත් ඒ මානාසන්න පුද්ගලයෝ උනත් පිින්වුවනී ඊළඟ බවය සුගතිගාමී යහපත් තත්තයකට ගන්න පුළුවන් සිත උසස් තත්වයකට. කෝතින් හබැයි බරපාල අකුසල කර්මවාදිය තිබුණොත් එහෙම කරන්නට පුළුවන්කමක් නැහැ. සත්පුරුස පිංවත්නී අර්කලින් ප්‍රස්නේදී බරපාත්ලා අකුසලකිව ගරු කරමවලට. ඊළඟට අහලතින පශ්නය තෙරුවන් සානයි ස්වාමීන් වහන්සේ යම් පුද්ගලියෙ ඉන්නවා ඔහු පන්සිල් රකිනවා පොහයට අටසිල්දස්සය රකිනවා. භාවනා කනවා. එම පුද්ගලයා යම් කාර්යාලයකහෝ යම් සේවා ස්ථානයක වැඩකේනවා ය සිතමු. මේ සිල්වත් පුද්ගලයාගෙන් ඔහුට වඩා ඉහල නිෙල්ධාරීෙන්. රාජකාරීමේ වසයෙන් ඔහුලවා වැඩකරවා ගැනීමෙන් එම නිල්ධාරීන්ට අකුසල් ඇතිවේද. ඒවගේම සිල්වත් එම පුද්ගලයාගේ යම් කෙනෙක් පෞද්ගලිකව රාජකාරී නොවන යම් වැඩකොලසක් කරවා ගැනීමෙන්. එ වැඩකරවා ගන්නා පුද්ගලයාට අකුසා සිදුවේද. කවුණාවෙන් පහදා දෙන සේක්වා තිරුවන් සානය කියලා. පිුවත්නී සිල්ුවත් වූවත් ගුණවත් වූවත් රාජකාරි කේර්නතැන්වල රැකියාව කළයුත් තමයි ඔහුට පඩිය ලැබෙෙන්. රාජකාරී කර්නතැන හැමෝටම යම්යම් රාජකාරි තියෙනවා. ඒ රාජකාරයේ වලට යොදවන්න වෙන අනිත් ඇත්තුූ. එතනදී අනිත ඇත්තන්ගේ චිත්ත සන්තතිවල චේත්නාව කොහොමද කියාත්මක වෙන්නේ ඒ අපි දැනගන්න වෙනවා. දීසිීන්ද ඒසියාමානාදීෙන් ද කිිලිටි දර්මවලින්ද. මොන හරි අකුසල ධර්මවලින් අකුසල විපා කරබෙන මුහ සිල්ුවත ඒක්කින්දව අ අකුසසාසිතඇතුව දීශයන් එහෙමේ අස ඒකියාවංකලෝතින් ඔවුන්ට වන අකුසල ඇත්තිිකක් වැඩි වෙනවා. අකුසලයත් මේකටඇ අනුව මුහගේ සිල්වත් ගුණකවත්කම් වලට අනුව අර ඇත්තන්ගේ වැඩින්නට ඕන වර්තනී වෙනවා. නමුත් පින්වර්ටනි සාාජිකාරීමේ කටයුතුවාදී ඊතැන්වල්ද ඒ ඔහුගේ වගකීමක් වෙනවා. සිල්වතුන්ට ගුණවතුන්ට නින්දාකිරීමක් නැත්තං අපහස්ස කිරීමක් නැත්තම්. ඔවුන්ට හිරිහරකිරීමක් වදදීමක් නැත්තන් නමුත් යම්කිසි රාජකාරීමය වැඩ කටයුතු කරගැනීමක්ආද ඔහුගේ රැකාවට අදාල කානාවක් න නැත්තන් ඔහයේ දේ දන්න කෙනෙක් නම්. ඒදට අනුගත කෙනෙක් නං එය කරන්න කැමැත්නම්. ඔහුගේ චේතනාව මෛත්‍රයෙන් පිල්ලනම් ඔහු ඒට කැමැත්තෙන් බොහො වූමනාවෙන් කටයුතු කරනවානම්. රාජකාරීමේ වශයෙන් දෙගොල් අන්ගෙන්ම සේවක පිරිස අනුව යුතුකම් කිරීමහින්ද දෙගුල්ලන්ටම පින් කමක් සිද්ධ වෙනවා සහ දෙගුල්ලන්ගේම තිියුණුවක් සිද්ධ වෙනවා. සේවක සහ ස්වාමී ඒ බැඳීම තිබේ යුතුහින්ද ඒ අනුව දෙගුල්ලොම දියුණ වේවි නමුත් පිින්වණ දෙගොල්ලන්ගේම හිත දූසනය වෙලා නම් කටයුතු කර ගන්න දෙගුල්ලන්ටම අකුසා සිද්ධ වේවි. නමුත් රැකියාව කරන තැන්වලයේ කටයුතු කලා කළ තව කෙනගේ වැඩ කටයුතු කලා කළ හෙම අකුසා සිදවීමක් වෙන්නේ අකුසා සිත්්ත වෙන්නනම් ඒ ඇගේ චිත්ත සන්තතිය තුළ ලෝබේ මෝහය හෝ දේශේ මෝහය හෝ මෝහයේ ඇතිකියාවන් ඇති චේත්නාය දෙන්නට ඕන එවැනි ක්‍රියාවන් සිද්ධ කරනකොට ඒවාට තමයි අකුසලි විපාකෝ ලැබෙන්නේ. අකුසලි විපාක ලැබන්න නම් අකුසල් එතන තියන්නට ඕනෑ. චේත්නා වනුවයක වෙන්නේ. සත්පුරුස පිංවර්ත්න ඊළඟට අහලතියන පස්නය. ස්වාමීන් වහන්සේ සක්කා දිත්්‍යිය තිබීම අපයගාමී වෙන්න හේතුවක් වෙන්නේ ඇයි පහතා දෙන මැනවි. පිංවර්ත්න සක්කා දිත්‍යය තිබීම අපයගාමී වෙන්න හේතුවක් වෙනවා. ඒකට හේතුව තමයි ඔය ඇත්තො ඔය රූපීට මම කියල හිතනවා. ඔය ඇත්තු හිතනවන ආත්මය කියලා ඔය ඇතු තනවන සත්යෙක් කියල ඔය ඇතු හිතනවන පුද්ගලය කියලා. එතකොට මම කියනකෙනගේ යහපත වෙනුවෙන් ඔය ඇතු සතු මරනවා. සොරකංකරනවා. කා මේවාදවා හැසේෙන බුරු කියනවා. සැරපවස වචන කතා කරන හිස්වචන කතා කරනවා කීන් තිගන්නවා. මමත්තේ ඇති තැන සක්කාදිිත්්තිී ඇති තැන. හිටපල් ධර්මයන්ගේ කියාකාරීතුයක් වූ ධර්මතා නොදැක්ක තැන, ඒ ඇත්තූ අකුසා රැස්කරගන්නවා. එතකොට දැන්තියෙන්නේ වැද දුෂ්ටියක්හිින්දා මම කියන තමා කියන කෙනා සතුටින් තියාගන්න ඒ රූපසද්ධ ගන්ධරසි ස්පාර්ස ධර්මාදිය විඳින්න ඒ සැපසම්පත්තාදිය දීම වෙනුවෙන් බොහෝ අකුසා රැස්කරගන්නවා. ඊතකොට ඒ රැස්කර ගත් අකුසල කරමවලට ඒ ඇත්තන්ට විපාකය ලැබෙනවා. දෘස්ති ඇවිල්ලා ආත්මයේ මම කියලා ඇත්තටම නැති එකක්. ඇත්තටම නැති දුෂ්ටියක් ඉන්න හින්දා. ඒ උදවිය පවට ලැච්ජාවක් නෑ පවට බයක් නැහැ. ඕනෑම අකුසලධර්මයක් කරමින් සතති මත්යෙන්න්න පුළුවන් එ එකකට කරගත්තොත් කායකරර්මයක් අකුසලයක් විදිහට. කරගත්තවොත් වචීකර්මයක් අකුසලයක් විදිහට. ඒ කරගත්තා අකුසල කරමවලටයි. ඒ ඇත්තන්ට විපාක ලැබෙන්නේ. සක්කාධි්‍ය ඇති සීම භයානක කරුණා. ඇත්තටම තියෙනදී නැතිවිදිහයට වෙනත් විදිහකට දකිමින් කටයුතු කරනකොට රැස්කර ගන්න අකුසල කරමවලට බොහෝ හානිකර විපත්ති ඒ ඇත්තන්ට දෙලෝටම ලැබෙනවා. පිවත්නී ඊළඟට අහලතින පස්්නේ තමයි අවසරය ස්වාමීන් වහන්සේ සුස්ක විදර්සනා රහතන් වහන්සේ චීතූ විමුක්ත ප්‍රකඥා විමුත්තාදී බිදීම් හරි හැටි මොනවාද ඒවාගේ විස්තරහා වෙනස්කම් වනවාද. කවුණාවෙන් පහදා දෙන සේක්වාතෙරුවන් සානය කියලා. පින්වත්නි සුස්ක විදාශනා රහතන් වහන්සේ කල කියන්නේ ධ්‍යන ලබාගන්නේ නැතුව රහත් වූ උතුමන් වහන්සේලාට ධ්‍යාන නොලබූ රහතන් වහන්සේලාට නමක්. එතකො චේතෝ විමුක්තිය කියල කියන්නේ සිතේ ඇතිවන සමාධි පලසභාවයකට හඳුන්වන නම. නීවනාදිය පහීන කිරීමේ ලබන්නාවූ සමාධියයට. කාමත්්චන්දාදයෙන් මිදීමට චතුතධ්‍යානය උපදවා ගැනීමට තමත්ති දිහකට කිව්වොත් පල සමාධියයට තමයි චීත විමුත්තිය කියල කියන්නේ. ප්‍රඥාය මුත්ය කියල කියන්නේ පින්වර්නී ප්‍රඥාව නිසා. ආස්්‍රවයන් පහීන කරනලද මාර්ගචිත්‍යයන්හිීදන ප්‍රඥාවට. එතකොට මාර්ග හිත්තලේ ත්න ප්‍රඥාවට ප්‍රඥාව නිසා ආස්ත්‍රවයම් පහීන කිරීමට අදාළ කවනුවලට. එතකොට ප්‍රඥාව විමුත්තියයි චීතූ විමුත්තියයි සුස්ක විදහස කරහත්තන් වහන්සේ ඒ විදිහට තේරුන්ගන්නට ඕනෑ. සත්පරුස පිංවර්ත්නී ඊළඟට අහලතියන ප්‍රස්්නේ තමයි අති පූජනය ස්වාමින් වහන්සේ. තිපිටක පනත නැවත මතබීදීකට තුළුදුන්නේ ඇයි. එදා සීයට අනුවක පමණ ස්වාමින් වහන්සේලා එකඟ උනානේද එහි වත්මන් තත්්‍රී කුමක්ද පහදා දෙන්න ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මඟඵල නිවන අවබෝධ වීවා කියලා. සත්පුරුස පිංවර්ත්නී එදා බණඩානායක සම්මාන්තන ශාලාවට සංඝරාත්නය රැස්සුනාා. ඒ සංගරාත්නය පළවැනි දවස විංකරල තිබ්බි ඒ අදහ සුදහ සහ ඒ පනතීතියන කවුණු ගන සාකච්ඡා කරන්න. දෙවෙන් දවස ලිකිත කරුණු දැනුන්දීම් වලට තුමෙන් දවස ඒ අවසා නිගමනය ලබා දෙන්නට. එතනදී, පලවෙනි දවස ඉඳලාම සංගරත්නය ඒ පිළිබඳ සාකච්ඡා කරනකොට. එක් තරා ඉතා සුළු ස්වාමින් වහන්සේලා කුඩා කණ්ඩායමක් පමණක් ඒයට විරුද්ධව අදහස්ථක්වමින් කටයුතු කලා ත් බහතරය ස්වාමින්න් වහන්සේලා යට එකඟව කටයුතු කළ එතනද පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ. ඒ මැදකොඩා අභේතිස් ෞරෝනිය ස්වාමින්න් වහසේ ඇලු වාමිින් වහන්සේලා හතලිස් නමගගේ පමණ සහභාගී ත්‍රීක් පනත සකස් කළ තිීප බව දැනොන් දුන්න. ඒ කෙටුම්පත ඉම්පසේ කෙටුම් පත පිළිබඳව සාකච්ඡාකදමින් කටයුතු කරන්නට යෙත්න. එතනදී පන්ත නිර්මාය පනත් කෙටුම් පත නිර්මාණය කරපු සාමින්න් වහන්සේලා විසින්. මුුණ ඉදම්ම කිව්වා අපි මේ පනතම සම්බත කල යුතුයි කළ කියන්නේ මේවා ය සංසූර්ණ සංසෝර්ණ සකස් කරලා. ඒ නිවයි ඇදිකරලා නිර අවුල් කරලා ශාසනයට ගැල පෙන විදියටට ධර්ම විනියට එකඟ වේක සකස්කර ගන්න කියලා. ඒ අනුව උන්වහන්සේලා එහෙම කතා කරලා කටයුතු කළ කීහිප නමාක්කිතරත් එකම තැන ඉඳමින් කටයුතු කළ නමුත් ඇදවෙන් දවස වගේ වෙනකොට අර සාමිාස්ස වගේ මිසා භාග නෝවන වෙලාවාව හ හො. ඒ කටයුතුන හපව් මුලටේනවා හපව්ය අර විදියට කසේ සාකච්ඡා වුන. ඒ අවසානයේ වෙනකොට, සියලුම ස්වාමින් වහන්සේලා ගෙනසීකට අනුවකටත් පමණ ස්වාමින් වහන්සේලා විසින් ඒ සංසෝධන සිදු කරලා ශාසනයේ පැවැත්ම වෙනුවෙන් පනත් කෙටුම් පතත් සකස් කර යුතු එක නතිීරණයට ඇවිල්ල ඒ සඳහා කණ්ඩායමක් කමිටුවක් නිර්මාණය කරලා කමිටුවක් සකස් කරන්නට ඒත්නම්. මිතින්ද පිංුවත්න වර්තමානයේ ඒ පිළිබඳ කිසිු ගැටලුවක් නැහැ පනත් කෙටුම් පතකට කණ්ඩායමක් කමිටුවක් පත් කරලා තියෙන්නේෙ. වර්තමාන ශාසන පැවැත්ම උර ඇත්තු හිතනවාද ධර්මවිනයත පක්සයි කියලා. දැන් තිපිටක පනතක් එනකොටක ධර්මවිනයට විරුද්ධයි කළ කවුරු හරිකිව්වෝ. හොන්තට කරපනා කළ බලන්න. පිංවත්න වර්තමාන අපේ මේ ශාසනයක පැවැත්ම ඔය ඇත්තු හිතන්න අපි මේ දැම් පවතිනකමය ධර්මවිනියට එකඟයක රද. පංවත්නී දැම් ශාසනය පවතිනකමය ධර්මවිනියට පට හැන්නේ. ධර්මවිනී විරෝධී දැන් අපින්නේ ධර්මවිනේ විරෝධීකමය එක. මේ ධර්මවිනයේ විරෝධීකම මේ වෙනස් කරන්න ඕන. ඔය ඇත්තු හොඳට හිතන්නකෝ උපන්ගේීම උපන්ගේ අපි සංගබේදයට අදාළ මූල පිචූ අරන්නමට පැවදිවෙන්නේ. හොතට හිතන්න සංගාශේසවල දහවැෙන සංගාශේසයට යන්නකෝ. සංගාසේෂවල දහාව සංගාශේෂයට ගිහිල්ල සංගබේදයකට අදාළ වන කවුුණුකානාපොඩ්ඩ අන්නුව නනිමිම සාබලන්නකෝ. එතකොට ඔඇත්ත අන්ට පෙනී ධර්මවිනේ විරෝධී දේවල් එක්ක දැන් කොච්චන මේ සාසනක කටයුත්ත වෙන වදකේලා. දැම් දලන්න ුලේය අනුව පැවිදි කරන. ඒක ධර්මවිනියට පක්ෂද ඒඒක ධර්මවිනයට එකඟද. ඒවාගේ නිකායන් අනුව කටයුතුකනවා. නිකායන් අනුව කටයුතු කයන ධර්මවිනයට පක්ෂද ධර්මවිනියට එකඟද රාමාණ්‍ය නිකායකළල වෙන නිකායඇත්තිේ අමරපුූ නිකායකල පාසෝ ගොඩක් එක තව නිකායත් වයනවා. සියම් නිකායකට තව නිකායත් වයන. එතකොට මේ නිකායවලට බෙල්ල්ලා? ස්වාමීන් වහන්සේලා වෙනවෙන විනේ කර්ම කරමින් අනිත් ස්වාමීන් වහන්සේලාගේ සීමාමාලකවලට අනිත් හාමුදුරුවන්ට වඩීන දෙන්නෙත් නැතුව විනේ කර්මයක් කරන්න දෙන්නෙත් නැතුව කටයුතු කරන එක සංගබේදයට ගලපලා ගන්නකු. ඔය ඇතුසිහින ඕන තියෙන අයිනේ. ඔය ඇත්තත් යම්පමලක් හෝ දන්නවානේ. අද තියෙන මේක මේ ධර්මවිනයට පක්සද විරුද්ධරි කල කොට්ඩ බලන්න ප එතකොට ඇත්තන්ගේ ඇසරන්න ඕන. ඉක්මට මේකම වෙනස්වෙන්න ඕන මේක මේ වෙනස් කරගන්නට ඕන බොහෝ දෙනා අකුසාර ඇස් කරගන්නවනේ. ශාසනයට ඇතුල් වෙනකොටම. බලන්නක පින්වත්න ඒක තවතුරටත් හොඳට දැන් අපි නිකායිවලට බෙත්ල ඉන්නවා. ඒවාගේම විවිධාකාර ආයතනවලට බෙත්ලඉන්නවා. විද පුද්ගලෝ විදියටට ක්ඩායම්ග දියට වෙෙන් වෙලා ඉන්නවා. සංගරත්නයට එහෙම පුළුවන්ද. සතර දිගින්වත්න සිවවිදි සංගරත්නයටන පින්වුවන තියනට ඕන ඒ අදාළ කරන විසියදුුම සංගීක දේපල. නමුත් දැන් සංගීක දේපල පරිහණයක කියන විදිහරිද? පුළුවන්ද ස්වාමීන් වහන්සේ නමකට ඔය ධර්ම විනයට මේ පි ිපිටි පාන්තේ විරුද්ධය කියෙන හාමුුව නමගේ ආරණ්‍යකට ගිහිල් වැඩම කරලාස්වාමසේ සාංගක කමේ අනුව කටයුතු කර ගන්න පුුවන් වීද. හොඳට පදන්නක. එතකොට නිකායන් අනුව කටයුතු කරනවා කියන්නේ ධර්ම විනයට එක ගන එක විරුද්ධ දෙයක්. අතීතියේ තෝවගේ අවස්ථාක කතිකාවර නිර පානයව වුණනා. ඒ කතිකාවත් නිර්මාණයඋනාවගේ වර්තමානීත් රාජ්‍ය සහයි අවශ්‍ය වෙනම නිකායිබේදය සහ මේ සංගබේදය මේ විනේවිරෝධී කමටික නැති කළදාලා ඔක්කෝම හාමුදුවටික එක තැනකට ගන්න. ඔක්කෝම හාමුදුුව නිකායි බීධයක් නොතු සමගියෙන් කටයුතු කනවොන් ඕොන එදා බණ්ඩානායක සම්මාන්තය ශලාව දිහෙම උන්නා. සීර්ුමණනිකායික සංගධාත්නය එකම අදහසකට ඇවිල්ල උන්වහන්සේලා විසින් ඒක මතිකව එකම වේදිකාවගේ එකට හිතගෙන උන්වහන්සේලා දර් තිපිටක බුද්ධ වචනයේ නාමේ එකතුවෙලා ටිපිටික බුද්ධ වච්චනයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්නට කතිකාවතක් නිර්මාණයකට ගත්තා. නමුත් සමාහර සාමින්හන්සේලා දෙන්න නැහැ එකතු වෙන්න හාමුදුරුවන්ට සමඟිවෙන්න හාමුරුවන්ට ඒක බේදවෙන්නටන්න හොදනෑ ංගභේධයක ීද දෙන්න හොඳ නෑ. සංගධත්නයේ බෙතන්න ඕන බෙදන්න දෙන්න හොද නෑ සංගධත්වය සමය එක් කරන්න ඕන නමුත් කොටසාක් කෙතන් ගෙන සංගරාත්නයේ බෙතන් ඕන කියලා. කාගෙ හරිකෙනෙක් අතෙන් කලින් අතුවාවරදක් වඋනාා කියමු. ඒ පිංවතුන් වහන්සේලාට ඒක නිවැරදිවෙන්නට අවස්ථාව දෙන්න ඕන. ශාසනයේ විනීෙන් ඒක දීට තියෙනවාන. ඒවගේ කුමනොහෝ ආකාරයක යම් කවුනක් වුණානන් ඒකනි වැදිකර ගත්තාන ඉයින් පස උන්වහන්සේලාටක එකට සමගීෙන් කටයුතු කරන්නට ඕනෙ. දැම් බලන්නක මීට අවෞුදුගානකට කන වැඩිකාලයක් නෑ. ඉද්දස් හාරසයේ එද්දහස් පන්සයේ ගණන් කියන්න කෝට්ටේ යුගනෙ. අපි ඉන්න මේ දෙදස් විසයකන. මේ දෙදස් විසයකෙන් අවු ගාන අඩු කරල ගන්නක ඉදහස් හාරසය ගනන් ඉදහස් පන්සේ ගණන්ගොලට. ොට ගම්පල ුගෙන් පස්සේීමම කෝට්ට යුගෙන් දබ දමදනේ ගම්පලාද යුගවලින් පස්සේ කෝට්ටේ යුගවලට එනකොට කෝට් යගටයේ ඇත්දති සත්වාාසා පරමේශ්‍ර හාමුරුව කොච්චට හිටියද. තොටගමේ රවුල හාමුත විදාාගම හාමුදුරයම. අර රාච්්‍ය පීදීී ටොට ගමේ හාමුදුරු උදව කරපු රාජකුමාරයා මානයට පත් කරලා එයින් පස් වීදාාගම හාමුදුරුව අන්ගේ ඒ පරපුර සාමින් වහන්සේලාගේ. බලය මතුවෙලා තොට ගමිය හාමුදුරු වන ගත වෙලා ඉන්පස්ස සංගධාත්නයේ දෙකඩ වෙලා රාජ පරිපාන රථාවන්න එක සංගරාත්නයේ දෙකට බෙත්ලා විං වෙලා ගිහිල්ලා අන්තිමට ඉන්පස්ස පුතුගීසිීන්ගේ ආක්‍රමනයක් ඒත් තික්කම ඉදස් පන්සය පහහි සිද්ධ වෙලා කූට රාධානයේ සම්පූණයෙන්ම අරාචිකි වෙලා ගිහිල්ල සහෝදර කුමාරවරු පිත්‍රෘ ගහතනාදිය සිද්ධ කළ රජකම ගන්න කටයුතු කරලා සීතාවක රාජ්‍යානය කාලේ ව ගේ එනකොට අඩ තරං ඉහලිම් බබලපු ඒ වෙනකොට පිරිවෙන් සහ අධ්‍යාපන ක්‍රමයක සන්දේශ සහ බොහෝ දේවාලෙක සාහිත්‍ය මේ ස්යානමේ යුගයක් එක් ඉහලින්ම දියුණුවවම් බබලපු යුගය බලන්නක ඉතාම වේගෙන් අවුරුදු දාය පාල විස්ස තිය යනකොට පරිහානයට පත්වල ගනින් අහසලක යුග එන විදිිය. සීතාවක දාහසිහ රත්තුමා විසින් පියතු ඝාතනය සිද්ධ කිරීමෙන් පස්සේ ඒ කානන්තරය පාපරමයක්කිව ස්වාීන් වහන්සේලාරි විදුත්තව කටයුතු කරමින් ඒ පැත්තකින් පපුතුගීසි එක පැත්තකින් රාජ්‍යානසක නිස්වාමන් අහසල ඝාතනය කිරීමම් දැන් අදතහන් වැල පත්තරයන්න කොඇත්තන් තිත්තපත්තරෙ කළ ගම්මාන අපූරුවට හම්බව. ඒ රාධානීෙන් ස්වාමින් වහන්සල ගඟෙන් එකට වෙලා පැන්ල ගමින් ඉන්පස් සමන බැද්ධට ගිය විදිිය ඉන්පස්සේ නුවරට එහෙමගේ විදි ගනින් වහන්සේලාගේ පහලවවාදී කාල ඒ ශාසනක පරිහානියට මුල්ලුණේ දේශපාලනසා ඒ කාරනාටික. මේ බේදවීම. ඒ බේද වෙලා ඉම්පස්ස උපසම්පදා විනේ කර්මවෝ පවා මි තික ටි ිකටික ඇන හිටින්න පටන් අරගෙන අන්තිමට විනේකරමාදිය පවා නැති වෙලා ගනින්න අහස බිහිවෙන්න ගත්තා. ඒ ගනින්හන්සේලාගේ ඉන්පස්සේ වැලිවිට සානාංකර සාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සියම්නිිකාය ආරම්භ කළ. සියම්නිකායෙන් බලන්න කුල බේදසාය රජවරුන්ගේ මැදිහත්වීම හින්ද සිත්ත වුණු හානය. එකුල බේදාදී ඒ කවුණුත්ක ඉන්පස්සේ අමරපර්ණිකාය ඉන්පස්සේ රාමාණ්‍යිකාය ඒ අනුනිකායන් විදිහට ඒවා එකිනෙක ර්නය වෙලා ඇවිල්ල අන්තිමට මේ බේද පින්නන්නේ වෙලා තිය ස්වභාම බලන්නකෝ. රජ්‍ය මැදිිහත්වීමක් නැතුව කොහොමට සමකිවෙන්නේ. සංගධත්නය මය උපන්ගීම. සංගබේදී මූල්ල ධරම බිඳිමින් තමයි ත්නැ සංගබේදයට අදාළ කාරනාටිකක්නේ මූල බීචුව එක්ක ඇතුල්වෙන්නේ. හරිම පදස්සමින් කටයුතු කරන්න වෙලා. තරම් භ යානක තත්ත්ව ඇද. ඒනිසා ධර්මය විනයට අනුගතව සංගරාත්නය සකස්කර ගන්න නම් අනිවාරයෙන්ම මේ වෙලාවී සංගාත්නය ඒකමතිකු සාකච්ඡා කල තිිපිටක පනතාම ගන්න ඕන. එතකොට හැම නිකායිකම සංගරාත්නය එක තැනක ඉන්නවා. ඒ ස්වාමින්න් වහන්සේලා ඉතින්ද සාකච්ඡා කරාව. සාකච්ඡා කරමින් ධර්ම විනේ විරෝධී මත කණඩනයකරමින් ධර්මය සද්ධරම පතුරූපක වලට දිවාරාතය නොබලා කියාත්මක විය හැකි පිරිසක් ඉන්නවා. චෛනිකායික සංගධත්නය අතරේමි ඉන්නවා. එතකොට තයිනිකායික බේදේ නැතුව සෛනිකායික කියනකානාව ගුරුකුල විදිහට වෙන් වේවි. ඒකන ගුරුකුරරම්පරාවගේ සැකසේවි. මේ බේතී නැති වෙලායාම සවකයක් ඇතිවේවි. එතුකට පරිපාලන ක්‍රමවේදයක් බවට ප විතරාකයක පත්වේව එහමයි කර ගන්න ෝනේ. පරිාල ක්‍රමවේදයක් මිතරක් කර ගන්නට ඕන සංගධාත්නය සමඟ වෙනවා එතකොට. එතකොට පිංවත්නී ඒ නිකායකු සාමීන් වහන්සේලා ගණු බලත්යෙක්ක මේ මේ විදිහට දැන් සහරසාමීන් වහසේ ලඟ උගන්නන ක්‍රම තියෙනවා. ඒවා අපේකම මිහවා මේ උහන්සේලත් මේ වහන්සේලක ිස්සේන්ට කියල දෙන්න කිය ලෙව නොකේන ැවලට කියලා දේවි සමගී වාර්ධනය වෙනකොට දැනුම හෝ මාරු වෙනවා. ක්‍රමවේද හෝ මාරු වෙනවා. එතකොට සියලුම දෙනා වහන්සේලා දම දර වෙනවා. පටගන්න විනිය දර වන්න පටංගන්න. අභිතම්මාත සංගාය නම් කටකවාඩං කිරීම් ොඩක් වර්තනය වෙන්ෙන පටංගනයේවි. ලොක ප්‍රබෝධයක් ඇතිවේවි. ර නිරන්තරයෙන්ම ධර්ම සද්ධර්ම පතුරූපක මතවලට නිවැරදි මතයේ සමාජගත වෙනකො ලොකු හඬක් එෙනවා. ගිහි ඇත්තෝ ධර්ම දරවේවි, පැවිදි ඇත්තෝ ධර්ම දරවේවි, බොහෝ ධර්මගන්ත රජනාවේ ගිහි උදවී අතින් බුස්සාන අමාාවත්‍ර වගේ පොත්පත්ලිය වේවි, පැවිලි පින්වතුන් වහන්සේලාතින් බහෝ පොත්පත්ලිය වේවි. ඉතා පැබලවිදියට ධර්මදීපේ බලාවි ඒවාගේම ආර්ථික මේ වසේෙන් බෞද්ධ ර්ථිකවේදයක් හැදේවි. දැම් බෞද්ධාර්තිකම්වේදයක් නෑනනි බුදුදහමේ උගන්න කිසි ආර්ථිකමයක් මේ රටතුළ කිය්‍යත්මකවෙ නැහැන. බුදුදහම තුද උගන්න ආර්ථිකමේ කිය්‍යාත්මයක් කලාන මේ රටවල් තමයි ලෝක තියන දනවාදී අංකේ එකේ රටවල් බවට පත්වෙන්නේ. දනවතුන් අතර දනවතුන්, බලවතුන් අතර බලවතුන් වෙන්නේ බුදුදහම තුළ තියෙන කවුුණු කියාත්මය කලාා නරාජ්‍යපාලක ඒව කියයාත්මක රන්නේන. ඉතින්මි අසමකම ඉහින්දාසිියල්ලම බේතබින්න වෙලා සියල්ලම රාජික වෙලා. සියල්ලම හොඳටම දියුණු කළගන්න හොඳමක මේ තමයි සංගාත්නය සමය කරණය එක. තිිපිටක බුද්ධ වචනයට ඇවිල්ලා තියන අනතුරම, සංඝයාගේ සමගේ බවට පත්කරගෙන ඒවස්සේම කටයුතු කලොත් මතු වෙන්නේ තිපිටික බුද්ධ වචනය. ඒ වෙනුවෙන් සමගීෙන් කටයුතු කරන්නට ඕනේ කවුරු හරි ීනවා නම් ධර්මයෙන් අදාළ මත කණ්ඩනය කරන්නට තර කටයුතු කලානං හරි වෙන මොනවත් වෝ නෑ කියලා පිින්වත්නි එහෙම කොහොමද කරන්නේ. ධර්මයෙන් අදාළ මත කණ්ඩනය කරන්න තරම් සමගක් සංගරත්නය තුළ නැහැන. මුලල්ම කරන්න ඕන සමඟී ඇතිකරගන්න ඕනේ සමගී ඇතිකර ගන්නනම් අර වගේ තමන් උලුප්පාගැනීමදී කවුණු නැතුව සියදුුම්ම ්‍රෛනිකා සංගරාත්නේ යම්කිසි රාජි මැඩිහත්වීමක් ඇතිව. යම්කිසි පනතක් සමස්ථා ධර්මවිනයට එකඟව සාකච්ඡා කළ සකස් කරගෙන එදා අපි තුන පුරාවටම කතා කළේ ටික. නමුත් ඒයට විරුද්ධව කතාකළු ස්වාමන් වහසට දින තුන පුරාවටම ඒ මතට එන්න බැරුව ගිය. න්හසේ හි විරුද්ධ මතයකම ඒද තුන් දෙනා වහන්සේලා. උන්වහන්සේලාට එන්න බැරුවගිය දිනතුන පුරාම කතා කළේ තියෙන පනත නෙමේ අවස්්‍ය මේකට උම්පත් නෙමේ අවස්්‍ය කරෙන්නේ අවස්්‍ය කරන කවුණ එකුතු කරලලා නුසුදුුස් දේවල් අයින් කරලා සුදුස් දේවල් අරගෙන ගැලපෙන විදිය සකස්කරමු කියලා. අපිත් ඒ වෙනට දෙනි දවසවේද්දි අපිත් මේ ලබා දුන්නනේ ඒත්මතිිටක ඒ කමට රැස්සීමට ඉදායේ රැස්සන පින්වත් සබහැපති මණ්ඩලේට අපිත් යෝජනාටික ලබා දුන්නනේ. නිසාමන්හසට තේවිදිට යෝජනා ලබා දුන්න. ඔනත්ව අපිත් යෝජනාටි කරම්බලන්න කොහොමද කියලා. එතකට නමුත් අරසාමන් වහන්සලට ඒ දවස් තුනයෙන් බැරවුණ? මේ ඒකමතිකව සමගියෙන් ධර්මවිනියට ගැලපෙන පනත් කෙටුම් පතක්ක්ක ඉදිරියට එන්න සාකච්ඡාවට එන්න නොහැ කියාව කරන නමුත් අවසානය වේද්ද සභාපතිමන්්ලී කෞුරවනි ලකු මන් වහන්සේගේ මග පෙන්නීමෙන් ඒ විදිහට කවුණු සාකච්ඡාකවන ඒ දෙබස්වර බලන්නක අපිත් කියනවානේ. මෙතන මේ ී තිබ් පන්ත ගැන්න කෙටුම් පතගැන්න මේ කතාකරන්නේ මේ කතාකදන්නේ ශසනයට ගැලපෙන ගැලපෙන අවසා. ිටුම් පතාකකන අපි ඔක්කොටම ගැලපෙන එකක් සම්බන්ධ මේ දිනිය තුළම කතාආකාරන්න කියලා. අදයි එක මතයකින් අහදනවා. එහම තතාතණඩි වෙන්න හොඳනෑ අපි. සිල්ජනා සමඟි වෙන්නට ඕනේ. කවු හරිකිෙනෙක් ඉෙනවානම් ධර්මයෙන් අදාළ මත ක්ඩනය කරන්න පුළුවන් කියලා ධර්මයෙන් අදාළ මත කණ්ඩනය කරන් තර සමගිය සංගරත්නය තුළ නැහැ. ඒ කතා කියන්නේ එකක පුද්ගලයින් තම තමඟ උලු පවාගන්නට. ඒ කරන විධාකාර යෝජනා විතරයි හිතන්නක පහුගේ කාල ඔය ඇත්තු දකින්න ඇත්නේ අපිත් මොනතරන්නන් සද්ධර්ම ප්‍රතුරූපක මත වෙනුවෙන් ධර්ම සංවාද වල යත් අද කියලා ඒ ධර්ම සංවාද වල යෙඩෙනකොටම අපි පුද්ගලිකෝම ඒ සමහර සාමීන් වහන්සේලාට දුරකත්නයම කතා කළ ආරාත්නා කලා සාමින් හහාස අපිියොක්කෝම එකට එකතුවෙලාම අදාළ කටයුතේ දෙමු අපිට සහයෝගයේ දෙන එකට වෙන්න කියලා. නමුත් කතා කලාද නමුත් ඒසාමන් වහන්සේලානම් සහරසා හස අපිට කතා කරලවත් පන්තටි විරුද්ධවෙන්න කියලා. ග මේ ගන පනතට විරුද්ධ වෙන්න කියලා නංකිව්වා. නමුත් අර ඇති වන සංවාධවලට වඩන්න හාමුදුරුවණේ අප එකති වෙලා මේ විදියට කටයුතු කරම කියල කියාද එහෙමනං වදියනෑ. කතා කළ ඒවත්නෑ. ඉන් පසේ දුරකත්නා ආන්සරවත් උන්හැ. එහම තමයි එතත්ත්ේ ඉතින් ඒ අයෙම කියනවානන් දර්මයෙන් අදාළ මත ක්ඩනේකාන පුළුවන් කියලා, ධර්මයෙන් අදාළ මත කණ්ඩ නේකාන අපි අතට සමගියක් නැතුව කොට සමඟවෙන්න ඕන සමඟිවෙන්න ඕන සමඟිවෙන්න ඕනෙ. සුකා සංගස්ස සාමාගගී සංගරාත්නය සමඟිවෙන්නට ඕන. දැන් ධර්මෙම් මතවාද කණ්ඩනය කරන්න ඕන කියන ඒ සාමීන් වහන්සේලා අපි අර ධර්ම සංවාද කරපු කාලේ මනමත කියල තියනෙකල ඔඇත්ත පොඩ්ඩ බෞද්ධයාාවගේ නාලිකාවල ඒකාලී හාමුදුරු කරපුු ධර්ම දේශනාාවල මැදතිීරණ ඒකට අදාළව කියවන කොටස්්ටික පොඩ්ඩක් කරගෙන ඔො ඇත්තු බලන්නකු. අහන්නකු. එතකට ඔය ඇත්තන්ත අපපුරුවට හඹවේ මොනවද කියලා තියන්නේ කියලා. නමුත් දැන්කන්න මකක්ද කියලා. කියනවා නම් කියනවචනේ වෙනස්වෙන්න බෑ එක වචචනයක් වෙන්න ඕන. පින්ගුවත්නී ආයතනවාදයක් තියන්න හොඳ නෑ. ආයතනවාදයක් අවස්ස නෑ. නිකායිබේද මිච්චර තිබිලා සංඝයා මිච්චර බේද වෙලා ඉන්න වෙලාවක ආයතනවාදත් ඇවිල තවත්කුදාකුඩා කණඩායං විදිර බෙඳෙන් ගියතතින්. මේක පින්වර්නය අවුල් චාදාවක් පෙනෝමේ අසම ගියෙන්, ිපිටක බුද්ධ වච්චනයයි, පින්වර්ත්නය සද්ධර්ම පතුරූපක ඉදිරියේදී. ඒ ඒවාට මූුණ දෙන්න බැරුව, මුණ දියුතු සංගධත්නය සත්්‍යමත් නැතිහින්ද දුරුවල වෙලායනන්නේක තිබිටක බුද් වචනය දුදරුවලකමක් නෙමේ සංගධාත්මය අසමකම නිසා ඇතිවන දුරුවලකමක්. එනිසා වෛරයේ හිත්වල තියාගන්න හොඳ නෑ දියේසේ හිවල තියාගන්න හොඳ නෑ. අරය මට මෙහෙම කිවන්නේ මෙයා මට මෙහම කිව්වන්නේ කළ වචන හිත්වල තියාගන්න හොඳ නෑ. කිසිම කහටක් කිළුටක් නැතුව, කවුණාවෙන් පිියුණු හදවත් ඇතුව මෛතයෙන් පියුණු හදවත් ඇතුව. අන්‍යන්ට කියන ධර්මයේ තමන් පිළි පදිමින් ඒ තුළ පිහිතා බොහෝම කවුණාවේ මෛත්‍රීයෙන් සංඝරාත්නය සමගි වෙලා පිින්වර්ත්නීමේ නිකායි බේදාදී සයල්ල මර්තනය කරගෙන. එකට එකති වෙලා ඇසේ සද්ධරම මේ බැබලෙන තැනටත් තමන් වහන්සේලාගේ විමුක්තිය දෝටි විවර කළ ගන්න තැන්ටත් මඟපල්ලාබී උතුමන් වෙලා. ගිහි පැවිදි සියලු දෙන අතර මඟපල්ලාබී උත්තමය වඩ වඩා වාර්දනය කරගෙන සසරින් එතරවන් තැන්ටත්. අවස්සටයුතු කරගන්නට ඕනේ මේ විදිහට පින්ංවර්ත්නේ පස්නේ හැම පැත්තකින්ම දකින්න. අපි මේ කෙටිපිළිතුරයක්ු ලබාදුන්නේ ඉතිහාසේ හාරවසල ගන්න. අතීට කතිකාවත් ගන්න. මේ වෙලාවේ රාජචි මැදිහත්වීමකින් තොරව දැම්මිය තියෙන ධර්මවිනේ විරෝධී ක්‍රමයි වෙනස් කරන්න ක්‍රමයක් නැහැ. ඒකට මේත් රාච්චි මැදිහත්වීම කරගත යුත්තුවයි දැන්තියන ක්‍රමය ධර්මවිනේ විරෝධී ක්‍රමයක්. අපි එක කිය නව ේතුකානා සහිතෝ පෙන්න්නනවා. ඉතින් දැන් විරෝධී කමයකි ඉඳලා මේක විරෝධී කියන්නේ කොහොමද අතීතයේදී මේමගේ ධර්මවින විරෝධී කමවල තියනකොට රාජච්‍ය මැදිහත්වීමෙන් ධර්මවිනයට පක්සකමයක් නිර්මාණය කර ගත්තා සෙවල් දෙනා වහන්සේලා ඒක මතිකව සාකච්ඡා වටයකට ඇවිල්ලා. බිදීවෙමීමකින් තොරව බොහෝම සමගයෙන් කවුුණාවන්ත හදවත් ඇතුව මේ කැටලුව නිරාකරණය කර ගත යුතුයි අරයට මෙයාට දොස් කියියමින් ගැටමින් කටයුතු කිරීම සුදුසු නැහැ සංගරාත්නය ආදර්ශමත් උත්තම් පිරිසක් වෙන්නේෙ ඕනේ සංගරත්නයගේ ආදර්සිය අනිත් හැමෝටම ලැබන්න ඕන සුකා සංගස්ස සමගේ. පියත්නයේ ඊළඟට ආලතියන පස්නේ. අවරයි පින්වත් කල්්‍යානිමිත්තු ස්වාමීින් වහන්ස. මා අසාතිබෙනවා සත්ත වෙළදාම පාපයක් ලෙස. මෙසේ අදහස් වෙන්නේ මස් පිණස විකුණල සතුන්නේද. සුරතල් සතුන් ආතරයෙන් හදා ගැනීම ගන්න. සතුන් නොවෙේ නේද කවුණාවෙන් පහදා දෙන සේක්වා කියලා. සත්පුල්ස පිංවත්නේ පංචිමා භික්කවේ වනිච්චා උපාසකේන අකරනේයා. කතමාපංච සත්්‍ය වනිච්චා සත්්‍ය වනිච්චා මංස වනිච්චා මච්ච වනිච්චා විසවනිචචා ඉමාකෝභික්කවී පංච වනිච්චා උපාසකීන අකරනීයා ඒ වනිච්චා සූතියේ උපාසකව ගෙතියෙන්නේ අංගුත්තයනිකායු. එක තීරුම තමයි පංවත් මහනිනේ උපාසක පින්වතුම් විසි නොකළ යුතු වලඳම් පහත් තියෙනවා ඒ පහමණවද සස්ථ වනිච්චා සත්්‍ය හිංසාව පිණස අභියාවිත වෙළදාාම් නොකළ යුතුයි. සත්ව හිංසාව පිණිස අභියායිත වෙළදාාම් නොකළ යුතුයි මේ එළවලු කපන්න කොටන්න ඒවාගේමකුසිකාරමය කටයුතුවා දීවල් වෙනවෙන්නේෙමි සත්ව හිංසාාව ප අභ්‍යායිත වෙළඳාම් නොකළ යුතුයි. සත්ව වනිච්චා වහලි වෙළඳාම නොකළ යුතුයි. මාංස වනිච්චා මස් පිණෙස සතුම් වෙළඳදාම් නොකළ යුතුයි. මහන්ස වනිච්චා මස් පිණිස සතුන්වෙෙන දාාම්න කළ යුතුයි. මච්ච වනිචචා, මත් පැම් මද්‍රවි වෙෙන දාම්නො කළ යුතු. විසවනිචා. විස වලෙනදාාම් නොළ යුතුයි පිංවත් මහනෙන උපාසකයා විසින් නොකළ යුතු වළඳාම් පහතමයි මේ වෙළඳාම් පහගේලා භාගිවතුන් වහන්සේ විසිං දේසනා කරන්නට යෙතුනා. ඒ අනුව ආදරයෙන් හදා වඩා ගැනීම සඳහ සතුම් විකිනීමන මේ ඒයට අදාළෙ වෙන්නේ මස් පින්ස සතුම් විකිනීමයි මේට අදාළ වෙන්නේ. සත්පුරුස පිංවුවර්ත්න ඊළඟට අහලතීන පස්නේ අවසරයි පංවාත් කල්්‍යයානිමිත්‍යාණන් වහන්සේ. සිදුහාත් කුමරු, චන්න, ඇසල පොහෝදින ගිහිගය අත්ත හැර. නොගිය බවත්. ඒ මහායානයේ එන අසත්්‍ය සිදවීමක් බවත්. එසේ සිදු නොවී සිදුහත් කුමරු මව්පියන් වැද පිටත් වූ බව සූතවල සඳහම් බවට ඇතමම් පවසයි. ඒ සත්‍යයක් ද ස්වාමින්න් වහන්සේ. ඔබ වහන්සේට නිදුක් නිරගේ චිතජීවනීම ලැබීවා කියලා. ඒ සම්පූණම අසත්‍යයක් බොරුවක් අමූලික බොරුවක්. ඔය ඇත්ත පිින්වත්නී යන්නකු විමානවත්වලට විමානවත්ව කන්තක දීවපුත්‍රයාගේ විමානටයන් විමානවත්තුවට යන්න ඒ කතාවේදිී ඔය ඇත්තන්ට කන්තකගේ කටින්ම. සිදුවීමට අදාළ විස්තරය කියවනවා ඔය ඇත්තට දැනගන්න පුළුවන්. අපි ත්‍රිපිටකටවා ටීකා අදි හරි අපූර්ෝට මේ කවුණන විස්තර කරන මහායාන සිදවීමක් නමේ මේක ධර්ම විකෘතිකන් විසින් ඔය අදහස කියලා තියෙන්නේ ඒක බොරවා ප්‍රින්වර්ත්නී සිදුහත් කුමාරයා චන්න ම තියත්වෙක් ඇසල පොහෝදිනයක කන්තකසුත් සමග ගිහිගේ අත් ඇලගේ සිදුවීම සත්‍ය කාරණාවක් එයයි ඇත්තරටම සිත වනේ. පින්ුවත්නී ඊළඟට හලතියන පස්සනය තමයි අවසරයේ පූජනය ස්වාමින් වහන්සේ. වර්තමානයේදී ඇතමුම් පවසනවා. බුදුදහම ආගමක් නොව දර්සනයක් කියා. නමුත් දුකට කවුන නම් ඇතම් නිරාගමික පිරිස්, සූක්සමමේ ප්‍රයෝජනීයට ගනිමි, බුදුදහම ආගමක් නෝන බව පවසමින්. ආමිස පූජාවන්ට ගරහමින්. බුදුදහම යනු ස්වභාව දරමයයි, ආගමක් නොවේ වැනි ප්‍රකාශ කරමින් බෞද්ධයන් ආගමින් ඈත්කර නිරාගමික කිරීමට උත්සාහ කරයි. බුදුදහම ආගමද්‍ය දර්සනයදයන්න පැහැදිලි කර දෙන සීක්වා. තිරුවන් සරණෑ ස්වාමින්න් වහන්ස කියලා. සත්පුරුස පිංුවත්නී ආගම් කියන වචනය කියනකොට අද ලෝකී හඳුන්වන්නේ මොනවදකිල ඔඇත්තු මුලිමවින් කරන්න. දර්ශනයකීන වචනය කියනකොට අද ලෝකයා දර්සනය කියලා හඳුනාගන්නේ මොකක් දෙ කියල ඔ ඇත්ත තේරුම් ගන්නවිෙන් කරගන්න. ඊට පාසේ බුදුදහම අධ්‍යනය කරලා බුදුදහම තුළ ඉගැන්වෙන කවුණු මොනවද කියලා ඔය ඇත්තූ බලන්න. එතකොට ඔබට හම්බ වීවි බුදුදහම තුළ උගන්නන්නේ සම්පූණම ඇත්තටම සිදුවන හීතුඵල ධර්මයන්ගේ ක්‍රියාවලියා කියලා. බුදුදහම තුළ සත්‍ය වසේම සිදුවන හේතුඵල ධර්මයන්ගේ කියාකාරීත්‍රයක් වු ස්කන්ධධාතුවා ඇති ඉන්ද්‍රියයාදී වැඩ පිළිවෙල ගැන උගන්නන්නේ සත්‍යය ඒ යථආර්ථය සිදුවන සැබෑ සිදුවීම මාලාව. නමුත් දර්ශනය කියල උගන්ධන ඒවා නිර්වචනයකරන ක්‍රමවේ දත්ත එක්ක හොයාගෙන යනකොට ඒවා තුළ තියෙන කාරණා බුදුදහම හා කිසි සේත්ම සමානආත්මතාවයක් නෑ. එනිසා දර්සනය කියන ගොඩට බුදු දහමදාන්නත් බැහැ. ආගම කියන එකට ගත්තහම ඒවා යම්කිසි නිර්මාත්‍රුවරයෙක් ලෝ පාලනයක දන්නේෙක් හෝ යම්කිසි යම්කිසි ක්‍රමවේදයක් ඔස්සේ තියන එතකොට එහම ක්‍රමවේදයකුල් බුද්ධහම තුළ නැහැ. බුදුදහම තුළ ආගමත්්‍ය දර්ශන අද්‍ර තියන්නේ කළ හොයාගෙන ගියොත් හම්බවෙන්න ඔය ඇත්තන්ට යථාර්ථය. එතකොට පින්කර ගත්ොත් ඇස්සල පීනේ පෙනීම ලැබෙන පින්කන්කරගෙන තිබ්බොත් තමයි නිවන්දකිනකං ඇසල පිනීම ලැබෙන්නේ. ඇසන පෙනනීම ලැබෙන පින්කම් කරගෙන් නැත්නම් පිෙනීම ලැබෙන්නෑ. නැත දෙයක් කොහොමත් ලැබින් හේතු පරිධර්මය. ඒවාගේම කංවල ඇහීම ගණස්ුවන් දැනීමආදී සෑම කාරණාවකදීම උනත් එහමම තමයි. ඒවා ලැබෙන්නේ පින්වත්න ලැබෙන හේතු තිබ්බොත්. කුසල ඇති බොත්් පින තිබ්බොත් පුම් පින්කංවලට කවුරු හරි ගරහනවා නම් ඔහුම මේ යථාතය දන්නේ. ස්කන්ත දන්නේ ධාතුවා ඇති ඉන්දයාදය දන්නේ. ඔහු දර්සනය කියන වචනයට යනවානම් ඔහු දර්සනඒ කියලා ඒ දර්ශනවාද වලට මයි ගිහිලතියන්නේ. ඒක ඒ දර්සන බුදු දහමනෙමේ ලී දර්සන ඔහුගේ දර්ශනයේ වෙනවා. ඒවාගේ ආගම කියීන වචනයට ගියොත් ඒක හගේ ආගමක ගෘස්තියක් වෙනවා. බුදු දහම කියන වචනයට. ආවෝත් පින්කං කරගන්නම ඕන හැම විදිහකම පින්කං කරගන්න ඕන. අමු සම ජීවිතය මැනවින් කරමනා කරණය කරගන්න ඕන ආථිකයමන්. වි කළමනාක කරගන්න oniනි දන් දෙන්න ඕන සිල්දකිින් ඕන නික්කම් මේේතියන්නට ඕන ප්‍රකඥාවාර්දනයකද ගන්න ඕනේ ඉවසන්න ඕන සත්‍යවාදී වචන කතා කරන්න ඕන. අධිස්ථානය ඇතුව කටයුතු කරන්න ඕනේ මෛත්‍රීය ඕන උපෙක්ෂාදිය ඕන මේ විදිහට පින්වර්නි, ගස පාරමිතා උපාරමිතා පරමත්ව පාරමිතාදී වැඩෙන තුන්තරාබෝධීෙන් එක්තරා බෝධියකට පත්වන ගමම් මගේ යන හීතුපර් ධර්මයන්ගේ කියාවලී අනුවම කවුණු සිද්ධ වන ආකාරය පෙන්න්නන. ඒවඋතුම් පින්බර බුදු . ම පින්වර්ත්නේ බුදු දහම විදිහටම තේරුම් ගැනීමයි කළයුත්ත. භාගිවතුන් වහන්සේ දේශනා කරපු උතුම් දර්මේ යථ අර්ථයයි සැබ හැවයි. අනිත් තැත්තුූ දර්සන විදිහට ආගං විදිහයට ඇතිකරගන්නා දෘෂ්ටිය ඔස්සේ බලනයන්න එපා භාගවතුන් වහන්සේ දශනාක ධර්මය ඔසේ බලමින් ඔය ඇත්තුෝ පින්කං ඇතිතා කරගන්න ඒෝබේ ආරස්සකයා ඔය ඇත්තූ භාවනාදී ඇතිතා කොඩන්න ඒ ෝබේ ආරස්සකයා ඒ දානසීල භාවනාදී උතුම් කටයුතු සිදු කරගන්න ඔය ඇත්තන්ට යුමුක්තිය ලබන්නට පුළුවන්කම ලැබන්නේ ඒ මාර්ගී තුළි නොයේ. ආර්ස්ථායක මාර්ගයෙන් පිළිපදින්න. පිින්වත්න ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරය පින්වත් කල්්‍යයානිමිත්ත ස්වාමීන් වහන්ස. මේ විස්්වයේ කොතෙකුත් ආගම් තිබුණත්. පරම සත්‍යවනුයේ බුදු දහමයි. ේරවාද බුදුදහම අදහන අපි සම්යත් දුෘෂ්ටිකයන් වී. ස්වාමීන් වහන්සේ මහයාන වචරයාන වැනි බුදුදහම අදහන්නං මිත්‍යා දුෘෂ්ටීන්ද කවුණු සහිතව පැහැදිලිකදින මැනවි ඔබහන්සේට නිදුක් නිරූගී බව අත්‍රීවා කියලා. මහායාන වචයාන ආදී බුදු දහම අදහන උදවිය බුදු දහම කියන වචනය කිව්වාට සද්ධර්ම ප්‍රතිරූපක මිත්‍යා දෘෂ්ටියක් ඔවුන් සින් අදහන්න ඔවුන් විසින් විශ්වාස කරන්නේ. පිංවර්ත්නී ඒ සද්ධරම පතිරූපක මිත්‍යා දෘෂ්ටියයක්. ඒතු සියලුම බෝධි සත්වයවාදී විදිහට කල්පනා කරමින් අවලෝකි තියස්සර ආකාස ගර්භ වජ්‍ය ගර්භ, සිතිගර්භ, සර්ව නිවාන, විස්කම්භ මෛත්‍රීයේ සමන්ත්‍රබාදධ ආදී බූසත්වොරු අටදන ක් පන්ධනාමාන කරමින් කටයුතු කරවනවා. ඒවාගේම ඔවුන් විවිධ විදිී වන්දනාමානය යන්ත්‍රමාන්තකමාදිය අනුව කටයුතු කරනවා. ඒ විතරයක් නෙමේ ඔවුන්ගේ විවිධාකාර දුෂට තියෙනවා. අපිට සද්ධර්ම පුණ්ඩරීක සූතය ලංකාවතාර ආදී ඔවුන්ට ආවේනිකයේ සූත දේශනාදිය කියවනකොට. එ දැඩි මිත්‍ය අදෘස්තියක් බව පේනවා. බුදුදහම වගේත්නේ තබාගෙන එය වර්තනය කරලා සද්ධර්ම පතිරූපකයක් විදිහත නිර්මාණය කරගෙන අදවුල් අඟතියෙන්නේ විකෘති වූ කරුණක් ඒ මිත්‍යහා දෘෂ්තියක්න් එය කිසි සේත්ම සම්මාධිත්්‍යයක් වෙන්න සම්මාදිිට්ටිය බවට පත්වවෙන්නේ තේරවාදී බුදුදහමතුළු ගන්නන ඒ උතුම් කවුණු අනුවම ඔය ඇත්තූ සිතමින් පතමින් නිවැර ඇදි දුෘෂටී ඇතිව කටයුතු කිරීමයි. අරවා මිත්‍යා දුෘෂ්ටය. පිංුවත්නී ඊළඟට හලතිීන ප්‍රස්්නේ අවසරයි. මේ ප්‍රශ්නේ මම අසන්නේ සම්ය දුෘෂ්ටික දෙවියන් ගැන. අවනාවෙන් පහතාදින සේක්වා. මිත්‍යයාදුෘෂ්ටික දෙවරු පින් ලබාගන්න බෞද්ධ සිද්ධස්ථානවලට එනවාද. යම් දෙවිකෙනෙක් මිත්‍ය දුෘෂ්ටික නම්. විපාක විශ්වාස කරනවාද. දෙවියන්ට අප ආමන්තනය කර නම කුමක් වුවත්. අප අරමුණ කරන දෙවියන්ට පින් අනමෝදං විය හැකිද. දෙවියම් පින්කම කරන අවස්ථාවේ එම ස්ථානයට බැල්ම හෙලන්නේ නැතිව. කවුද මට පින්දී ඇත්තේ කියා පසුව දිවැසිම් බලා පින් අනුමෝදංවීමේදී ඔවුන්ට අපේ මනසද පෙනෙන්නේ. පිනේද. නැතිනම් අප කරපු කියකු දේද පමණක් දකිීද. ඔබහන්සේට නිදුක් නිරෝගී බව අත්වේවා ඔබ සැමට තිරුවන් සරණයි කියලා. සත්පුරස පින්වත්න එහි පලවැෙන පස්නේ. මිත්‍ය දුෘෂ්ටික දෙවරු පින් ලබාගන්න බෞද්ධ සිද්ධස්ථානවලට එනවාද. භාගිවතුන් වහන්සේ මොුණගැහෙන්න්නට. මුලින්ම දම්සප පවතුන් සූත දේශනාව සවනය කරන්නට ආපූත්. බ මාටු දෙවරු, චාතුරු මහරාජික දෙවරු, ඒවාගේම තාවතින්ස යාමතුවිස්ත නිර්මාරාත පානීම්ිට වසවාතී දීවලෝකයේ දවරු ආදීකොටගත් සියලුම දෙවරු අතරේෙහිතයේ සම්මයක් දෘෂ්ිකඇද ඒවනක චතුරා සත්ත්‍ය ලෝකට යුර කළ තිබට පින්වත්න්නේ. නෑනෑ. එතකොට ඒයට තිබබේ තමාගේ ගැලවුම්කාරයා තමන් ආදී කවුණු පිළිබඳ විධ වැඇති දෂට තිබ වැඇති ම තිබ්බ. එතකොට ජේතවනාරාමයට අර අවුද ොළක් තිස්සේ තිබුණු මේ මොනවද මංගලකවුුණ කියන පස්නය එක්ක ඒයාපු දෙවියන්ගේ ඉඳලා අනේ දෙවුරු නිවැජ දුෘස්තිව හිටියයිද. ඒය බෞද්ධ සිද්ධස්ථානවලට භාගවතුන් වහන්ේ වැඩ හිටිය තැංවලට සාාවකයන් වහන්සේ දළඟට පැමි නිලානේ තමන්ගේ දෘෂ්ටිය නැතිකරගත්තේ. අද ටන්න මනුස්්‍යය හිතන්නක විද මිත්‍යා දෂ්ිවල ඉන්න උදවිය. ඒ ඒසාාවකයන් වහන්සේලා වැඩයින්නේ ස්ථානවලට ගිහෙල්ලන්නේ තමමාගේ මිත්‍යා දෂ්ටියය නතිකරගෙන සම්යත්තුෘෂ්ටයට පැමිණෙන්නේ. අන්නේ වගේ තමයි දේවරුත් පින්වර්ත්නේ පින් අනමෝදන් කරන්න ගන්නට විතරක්නෙමයි මිත්‍යා දෘෂටියය තුළ ඉන්න දවරු සම්ය දෘ්ිකපතත්වයට පවා පත්වවෙන්නේ බෞද් සිද්්‍රස්ථනවලට පැමිණෙල්ලා. යා දෘෂ්ික මි්‍යා ෂ්ි ීරමදවරුන්ට පින් දෙන්න එහි වාදයක්නෑ අද මිත්‍යා දුෘෂ්ටිකයා හිට සම්මය දුෘ්ටිකයක් බවට පත්තේී. යම් දෙවිෙනෙ මත්‍යා දුෘස්ටිකනම් පිනේ විපාක වෙන විශ්වාස කරනවාද. පිනේ විපාක විශ්වාස කිරීම විශ්වාස නොකිරීම පැත්තකින් තියන්න. පින්වත්නී ඒදවියන් ඔබ අනුමෝදංකන පින් එක් අටම කුසාසෙත් ඇතිකර ගත්තෝ. ඒ ඇතිකර ගත්ත හිත්වලට ඒ දෙවියන්ට විපාක ලැබෙනවාද නැත්ත. අන්න ඒ දිහයට කටයුතු කරන්න. එතකොට යම් කිසි දෙවිකෙනෙක් මිත්‍ය දෘෂ්ටිකන ඒ මිත්‍යාදුෘෂ්ටික දෙේවරු උනත් පින් වර්ත්නි ය ඇත් වූ පින් අනුමෝදංකනකොට ඒ දෙවියන්ට කුසාසි ඇති වෙනවා නම්. ඒ මිත්‍යාදුෘෂ්ටික දෙවියන්ට මිත්‍ය දුෘෂ්ටිකත්යේ තරමට කුසල් තියනවා අර කුසාසිත් ඇති වූ තරමට කුසල් තියෙනවා. කුසර විපාකෝ ලැබෙනවා . ඒ ඒ කුසලේ අනුමෝදං වූ තරමී හැටියට විපාක ලැබෙනවා සම්ය අධෘස්ි කාය තරම් පබද නැතිව වනාාට. දෙවියන්ට අප ආමාන්තනය කරන නම කුමක්කුවත්. අප අරමුණු කර්න දෙවියන්ට පින් අනමෝදංවිය හැකිද. ඕ පිංවර්ත්න ඔයඇත්තු ආමන්තනය කන නම කුමක්කුවල්. ඔයත්තු එම ස්ථානයට අරක්ගත්ත දෙවියන්ට නම් පින් අනමෝදන් කරන්නේ ඒ පින් අනුව ඒ ස්ථාන ඉන්න දෙවුරු සතුට වේවි සතුටි වෙලා ඔය ඇත්තන්ට උදවපදව කර ආරස්සා කරයි රැවරණයදදේ දෙවුරුත් බොහෝ පයෝජන ඒ උපින් කුසල් නිසා මේ ලබාවි. දෙවියන් පින්කම කරණ අවස්ථාවේ ස්ථානයට බැල්මිහෙලන්නේ නැතුව. කවුදමට පින්දී ඇත්තේ කියා පසුව දිවැසම් බලා පින් අනමෝ දැන්වීමේදී. ඕවනට අපේ මනස පෙනේද. නැතිනම් අප කරපු කියපු දේ පමණක් දකි දෙකි ලැහෝත් හැම දෙවි කෙනෙක්ටම අතීතය බලන්න පුළුවන්කමක් නෑ අතීතය බලන්න පුළුවන් දෙවොරු ඉන්නවා දිස විධාකාර ස්වභාවයන්තියවා දෙවියන්ගේෙන් දෙවියන්ටයක වෙනස් වෙනවා. දැන් ඔය ඇතු නුසලෝක කවුරු හරි කෙනෙක්ව මතක් කරලනෑ හිතන්නකු, විහාරස්ථානයගිල බෝධි පූජාවත් කියල කෙනෙක් ගැන් කල්පනා කළේ ඒකිනට නිදුක්කීවා, නිරෝගිවීවා කියලා ආසිර්වාදකරමින් පින්දීල කටයුතු කනේ පුද්ගල අදන්නෑ ඔබෙහෙම කලා කියලා. ඒ පුද්ගලයාට එතන හිතය කවරු හරි කෙනෙක් කිය ෙනම් මෙයාවිල්ල ඔබට මෙහෙම ආසිර්වාද කලා කරේතකොට ඔබට සතුටක් ඇති වෙනවා. ඔබත් අනේසාතු අනේසාධකර අන මෝදන්වීට පස්සේ අර උදවකරපු මනුස්සයාට නැත්තැන් අර බෝධිපූජාදිය තිීලවී පයේ ආසිර්වාදකරපු කෙනාට යම් කරදරයකාවත් විපතක්කාවත් උදවඋපදව කරාව. අන්න ඒවිදිිය තමයි දෙවරු අතරත් කවුණුකාරණ සිද්ධ වෙන්නේ. පින්වර්ත්න දෙවරු වීවා මනුස්ීව බැහක්ම යවීවා ඕූනෑමක නේට කුසාසිත් ඇතිුණ කුසල විපා කල බෙන අකුසාසිද් ඇතිුණනොත් අකුසල විපාක ඇති වෙනවා සම්ය දෘෂ්ික මි්‍ය ෘෂ්ික රමයේ හැටිය ඇත්තන්ට විපාකයන්ගේ ස්වභහාවයන් වෙනස් මිඳින්න සිද්ධ වෙනවා. එතනදී ඔය ඇත්තු කාර්ට කවදා කොයිවා ආකාරයකට දෙවියන්ට පින්දුන්නත් ඒ අපති යන්නේන. ඔගටත් තතිසේ උපකාරවෙනවා එනිසා පින්වති යමක් බලාපොරොත්තුවයෙන් පින්දීමනෙමි දෙවියන්ට පින් අනමෝදං වෙලා දෙලො යහපත උදෙසා පින්දීම සිද්ධකරන හැටියටත් අපි ඔබට මතක් කනවා. පින්වත්නී ඊළඟට අහලතියෙන පස්නේ පින්වස්වාමින් වහන්සේට. අප අදහන තේරවාද බුදුදහම හැරුණුකොට. තව ඇති මහායාන වචරයාන සින් අවායාන පැනී. බුදුදහමවල් පිළිබඳව පහදාදනු මැනවි. අතීතයේ ලංකාවේ තේරවාදී බුදුදහමට අමතරව. මහායාන බුදුදහමත් තිබුණානේද. එය අප එ අපේ රටේ නිමුණේ කෙසේද. පහදා දෙනු මැනවි කියලා. සත්පුරුස පිින්වත්නී. අපි තේරවාද බුදුදහම ඇනුකොට එවිවිධාකාර මතවාදවලින් වාර්තනය වුණු මහායාන වචයාන සෙන් ආදී විවිධාකාද බුදුධහම වගේ තියන සද්ධර්ම පතිරූපක වර්ධනය වෙච්ච දහම් කොටස් විිවිධ රටවදල තියෙනවා. තිබීතය කොඩියාව චීනය ජපානය ආදී නානාපකා රටවල්ලල තියෙනවා. එතකොට ඔය ඇත්තු අහල තියෙන පස්නේ තමයි ඒවා විස්තර කල දෙන්න කියලා ඒ විස්තර කල දෙ බොහෝ කාලයක් ඕන වෙනවා. මේේදීවර්තම මේ වගෙන් කියේ වෙන්න කියලා නම පොදවේ ගත්තහම ඒ විවිධාකාර මේ ඒ මහයාන දහම් වල තියෙන්නේ බෝධිසත්ව සංකල්පයන් තියෙනවා ඒවාගේම එතන තියනවර කලින් මතක් කලා වගේ පින්වර්නි විවිධාකාර විදියට යන්ත්‍රමන්ත්‍රකම ඒවාගේ බෝධිචිත්තය ඒ පංචස්කන්ද ද මේ ආයතන දොල්ලහ ස්ට්‍රධාතුවාදිය විස්තර කරන නා අපපකාරකම තියෙනවා. ඒවාගේම පරමෝත් කුස්්ට ධර්මතාවේ විදිහට ඒ උදවිය බෝධිචිත්තය තම එපදාන වස්සයෙන් ගන්න උත්සාහ කරන්නේ. ඒවාගේීම බෝධිචිත්තයේ සමානත්මතාවේ කිය නැමති හදවත වාසය කරමින් විමුක්තිය උ දෙෙස්සා උපායන් නිර්මාණය කරනවා අදීවිදිහට ඔවුන්ගේ විවිධාකා දුෘෂ්ටි තියෙනවා. බෝධිචිත්තය සම්බන්ධ ඔවුන්ට බොහු අදහස් තියෙනවා. ඒවාගේම් ලෞකික චිතේ බෝධි සත්ත චිත්තේ, බෝධිචිත්තය ආදීවාසයෙන් ඔවුන්ගේ විධ දුෘෂ්ට තියෙනවා. ඒවාගීම ඔවුන්ී. සමන්ගේ බෝධිචිත්තයේ හතරාකාරයකින් විස විකසිත කරගන්න පුළුවන්කින් අදහසකත්තින්නවා. සම්මා සම්බධුවර මෙෙහ කිරීමෙන් බෝධිචිත්තය විකසිත කරගන්න පුළුවන්. සසරදුක මෙනෙහහි කිරීමෙන් බෝධිචිත්තය විකස්ත කරගන්න පුළුවන්. සත්්‍යයා විධාකා දුකට පත්වීමට හේතු කවන පිළිබඳව සිතයොමු කිරීමෙන් බෝධිචිත්තය වර කරගන්න පුළුවන්. තථගතයන් වහන්සේගේ ගුණසෙහි කිරීම බෝධිචිත්තය. විකර ගන්න පුළුවන් ආදී විධාකාර දුෂ්ටි විධාකාර මතවාද ඒ මහායානික සංකල්පතුල තියනවා. ඒ පිළිබඳ වෙනව විස්තරයක් කරන්න වෙනවා.ඒවගේම අතීතයේ ලංකාවී තේරවාදී බුදුදහමට අමතරව මහායාන බුදුදහමත් තිබුණා නේද. ඒ අපේ රටින් නික්මුණේ කෙසේද පහදාදෙන මැනවී කියලා පිංවර්ත්නී අතීතයේදී භාගිවතුන් වහන්සේ දීශනා කළ උතුන් සී සද්ධර්මය. බැබලිමින් පවතිනකොට වර්තමානී වගේම විවිධාකාර ආත්මලාභය උදෙසා තමන්ගේ ලාපියෝජන උදෙසා තමන්ගේ වරප්පසා උදෙසා තමන්ගේ ගෞරවය උදෙසාත් විවිධාකාර කවුණුම නිසා ඒ මහායාන සංකල්ප ලංකාවට නිංගර් ගන්න උසාකර පවස්ථා රාසියක් අපට ඉතිහාසේ හම්බ වෙනවා. යිතිහාසය යිතිහාසිතා අතර අපිට හම්බවෙනවා අභේගිදිය ජේතවනය වයිතුලවාදයාදී බොහෝ කතා. ඒ විලාවේදී වැඩහිටිය ඒ පිම්බර මහා සංගරාත්මේ ඒ පින්බර ගිහි උපාසක උපාසිකාවන් අත හිටි රජවරු සිටුවරයේ බලවත් ප්‍රබුවරු ඒ අය අවස්ස කියයා මාර්ග අරගෙන අර මිත්‍යා දුෂ්ටීන් ලංකාවට ඇතුල් දෙන දෙන්න ඇතු ඉවත් කළ ඇතුළලුණු දේවල් බැහැ කලා නිවා්‍රමානුකූලව ඉවත් කරගන්නට ඒෙත්න. ඒ අතීතයේදී ඒ විදිහයට ලංකාවන් ඒ මහායාන දර්ශනයන් ඉවත් කරගන්නට විවිධ ක්‍රමවේද භාවිතා කරපු හින්දා. අදට සද්ධර්මය පවතිනවා හිතන්න පින්ංවර්ට්නී රත්තරං වෙනුවට රත්තරම් වගේදයක් ලෝකීට ආහම රත්තරං අතුූ දහම්වෙන්න පුළුවන්. හැබැ රත්තරං අතුරදහන් වෙනදිින් ඇතු රත්තරං වගේද හඳනාගන්න පුළුවන් ක්‍රමවේද පෙන්න ලදීලා. ඒවාට බිලඳපුලි ඉඩක් දෙන්නඇතු ඒවා ඉවත් කළ දාලා. රත්තරංගලට ම අවස්ථාව දුන්නොත් රත්තරංගල වටිනාකම ඒ විදිහට පවත්තා ගන්නත්. ඒවාගීම හැමෝමයේ පිියෝජනයට ගන්නත් හැමෝටම ලැබින්නත් පටන්ගන්නවා. අන්න ඒවිදිහට උතුම් තේරවාදයේ බුදු දහම සුරක් ෂත වෙන්න පටන් ගත්තා. තේරවාදී බුදුදහම පින්වත්මය සුරක්ෂට වුනාා අර විවිධාකා දෘෂති නැති කරමින් ඒ සඳහා රජවරුගේ උදව් ඇතිව සංගරාත්මය අවස්සක ාමාර්ග ගත්තා අද කාලෙත් ඒ වගේ කියාමාර්ගයක්ම ගන්නට සිදු වෙලා තියෙනවා. පිංවත්ම ඊළඟට අහල තියෙන පස්නේ තමයි. පින්වත් කල්්‍යානමිත්තු සාමින්න් වහන්සේ. කතරගම දෙවියම් පිළිබඳව දරමය සඳහන්වන්නේ කෙසේද. තෙරුවන් සානගිය දෙවිකෙනෙද්ද යන්න කවුණාවෙන් පහදා දෙනසේෙක්වා තෙරුවන් සාණය කියලා. පිින්වත්න කතරගම දෙවිකෙනෙක් වැඩ ඉන්නවා. හැබැයි හින්ඩු විස්තරයානුුවෙන දෙවිකෙනෙක් නෙමේ. කතරගම දෙවිකෙනෙක් ඉන්නවා. ඇමේ දෙවියම් පිළිබඳව අතීතකානාා කීපයක් තියෙනවා. අතීතියේ මහාසේන කියලා රජකෙනයෙක් තමයි මේ දෙවියෝ කියලත් තිනවා. ඒවාගේ ඉන්දියාව ඉඳලා ලංකාවට පැමිණිලා පදිංචිවෙච්ච යුතයේ දක්ෂේක් මාන ඉම්පස්සේ දීවත්තයට පත්වනා කල මතයකුත් තියෙනවා. කතරගම දෙවියන් සම්බන්ධ වන පැණි සිදුවම් කිහිපයකුත් තියෙනවා. ඉතිහාසේනං අපේ. පවා හැටියට දුටි දැමූ රත්තුමා එලාර රත්තුමායක යුද්ධියයට යනකොට කතරගම දෙවියන් ලඟත ගිහිල්ලා කතර ගම දීවාලේ භායයක් වෙලා. යුද්ධයට ගියා කියලත් ඇති යන වෙතරකොට කතරගම දේවාල් නැහැ පසුව රත්තුමා කතරගම දේවාලී ඉදි කලා කියලත් ඊතිහාස සඳහන් වෙනවා ජනපවාදවල. ඒවාගේ ස්කාන්ද දෙවියන් ලක්දිව සතරවරාන් දෙබකයන්ගෙන් එක්කෙන එක් විදිහටත් දාහතරවන්සේ වස වගේ වෙනොට පිළිගන්න තත්වයට. එක සමාජයේ පත්වෙලත් තියෙනවා. ඇදේ කතාවල ඒ විදියට නානාප්‍රකාර අදහස් තියෙනවා. කතරගම දෙවියන් තුනුරුවන් සසානගේ දෙවිකෙන එද්දිකි ලැහවොත් භාගවතුන් වහන්සේ මුණ ගැහුණු අවස්ථාවක් අපට ඉතිහාසේ හම්බ වෙන්නේෙ නැහැ. භාගවතුන් වහන්සේගෙන් ධර්මස්වනය කළ මඟපා ලැබූ බවක්කු මහරාතන් වහන්සේ නමගගෙන් ධර්මස්සවනය කළ මඟපල් ලැබූ බවක්කු. ඒ මාර්ගපල් ලබන්නට කටීතුු සිදුවුණු ආකාරීයට අදාළ කවුනුමනවත් හැබ වෙන්නේ. නමුත් බොහෝ ගුප්ත දීවල්ල ලිම්පියුණු. හිදුම ආවාාසේ බොහොම පබල විදිහයට ලැබුණු හින්දු කාරණාණන් රාසියක් ඒවට හබ වෙනවා. කොහම උනත්ව යඇත් කතර ගම දෙවියන්ට පින් අනමෝදැන් කල්ල කටයුතුදන්න එහි කිසිදු වර්දයක් නෑ කුමන ආකාරයකින් හිටියත් කතර ගම දෙවියන්ට පුුණ්‍යාණ මවත්නා කිරීමේ කිසිදු වරදක් නෑ සිද්ධ කරන්න නමුත් කිසිදු හේතුවක් මද දෙවිය අන්සානයන්නේපා තුනුරුවන්ම සානයමින් ඔබ මඟ පල් ලබා සසරින් එතරි වෙන්නටයුතු කරන්න දිවිකෙනෙේවා ඔහුට. තියෙන්නේ එහි ඇති ආයුකාලය පමණයි ඒ අව සංගනාට සතර අපාගත කෙනේ කෝ වෙන්නට පුළුවන් කුසර කුසර කරමයි ඒක තීරණය වය කරන්නේ එනිසා ඔබ මඟපල් ලබන්නට අවස්ස කටයුතු කරගන්න. පින්වත්නී ඊළඟට අහල තියෙන ප්‍රශ්නේ තිරුව අන්සාරණය පින්වත් ගුරදියවෝත්තමින් වහන්සේ. නිතර මරණය ගැනම අසන්නට ලැබෙන. කාලයේ බොහෝ දෙනකු තුළ මානානස්මති වැඩින බවනම් නොපිණෙන්නේය. බුද්ධ කාලේ හා සසරණ විට. මේට හේතුව වී ඇත්තේ මෙකර ඉපදින සැමගේ ඉන්ද්‍රීය ධර්මයන් දුරුවල බව පමණක්ම දෙයන්න හෝ යන්න හෝ නැතහොත්. වෙනත් හේතු පවතී දෙයන්න කාර්ණිකව අපකිෙරහි කවුණාවෙන් පහදා දෙන සේවා කියලා. පිින්වත්න, වර්තමානයේදී මෙහෙමවෙන්න ප්‍රධානතම හේතුව තමයි, තිපිටික බුද්ධ වචනයේ තිබුණට තිපිටක බුද්ධ වචනය නොදන්නාකම අංක එක. දෙවනියක තුනුරුවන්සාන්න නොයෑම. තුම්වැනියක දරම මේ හැසිරෙන්නේ නැතිකම. මයාදී විදිහට තිපිටික බුද්ධ වචනය නොදන්නාකම තුනුරුවන් සාන නොයෑම ධර්මයෙන් නොහැ සිරීම මිත්‍යාමත්තවලින් පිරී ඉතිරී ෑම. මඟපල් ලාබී නොලැබන්නට හේතුව පින්වර්ත්මී ධර්මයේ වරදක් නොව. පුද්ගලයින්ගේ තියන මිත්‍යා මතවල වරදක්. බදහම ගඩක්තිෙනෙක් දන්නේ නැතිකමේ වරදා. E.ඒ අයිගේ මිත්‍යාමතවල වරද, ඇතිපිටක බුද්ධ වචනය තුළට දාලා තිබිටක බුද්ධ වචනය. හරිනං මාර්ගපල්ලාබී බිහිවෙන්න ඕනනෙ කියලා. එහෙම අභූත චෝත්නා කරක වැරදි. එකොට චිපිටක බුද්ව වචනය දන්නේ නැති හිස්ම ගිහි පැවිදි. ඇත්තෝ මඟ පල නොලබන එක නොදන්නාකමී වර්දද නැත්තම් එඒ පැහැදිලිගම ඔක්කොම සියල්ල පැහැදිලිුවම විස්තර කළ තියන ටිපිටික බුද්ධ වචනය වර්දද. බුද වචන ඒ සයල්ලම තියෙනනවා භාගවතුන් වනාහස දේශනාක දරමිතා පැහැදිදිිව තියෙනවා ඒ නොදන්නා පිරිසක් මිත්‍යා දුෘෂ්ටිවල පිරිලා ඉතිරිල්ලා ඉන්නවා. ඒෝදවිය බෞද්ධ නාමය අරගෙන ඉන්නා භික්‍ෂූ උපාසකු පාසකා නාමයක් අරගෙන ඉන්නවා නමුත් මිත්‍යාදුෘෂ්ටික පිරිසක්. එතකොටේ මිත්‍යාදුෂ්ටි මිත්‍යයා මතවල ඉඳමින් මඟපල ලැබ්ලාබී නෑනේ කියන හරිදඒ වැර. ඒ වැදි කතාව එතකොට පිංවුවත්න මේ කාලි උපදින කට්ටිය ඉන්දී ධර්මයන් දුරුවල බව පමණක් නිසාද මේ විදිහයට පිියෝජෙන් ලබන්න ඇත්තේ ඒකට හේතුව මකක්දකිරීම ඇහුවතින් පිින්වත්නී වර්තමානයේදී ධර්මය නොදන්නාකමත් සීලාදී ගුණ දර්ම දියුණු තිියුණුතත් ඒයට පත්කරගන්න නැතිකමත් පෙර හේටු සම්පත් තිබුණත් තිබ තියෙන හේතු සම්පත් මතුකර ගන්නට ඒ අය අවස්්‍ය ක්‍රමවේදයක හැසිරෙන්ද නැතික මාදී බොහෝ කවුුණ හින්ද තමයි ඔය කාරණාවන් සිද්ධ වෙලා තියෙන්න්නේ. මේ මේ කාලේ, බොහෝ දෙනා මේමා නට පත්වෙනවා. නමුත් මානානස්මති ආදිය පවාවඩන්නවත් කිසිර උනන්දුවක් දක්වන්නහැ. ධර්මය හැසේෙන කිසිදු උනන්දුවක් දක්වන්නේ. ඒකට හේතුව ඒ ඇත්තන්ට ධර්මය පිළිබඳ විශ්වාසයක් නැතිකම ධර්මය පිළිබඳි විශ්වාසයක් නැතිකා වෙනුවට ඒ ඇත්තන්ට ඉවිතාකාර දීවාලය ආඥා කන්නලව මඩම් ආදී විධාකාර ඒවා ගැන්නම් අපූර් විශ්වාසයක් තියෙනවා ඒක ධර්මයවාදක්නෙමී ධර්මය නොදන්න ඒ ිත්‍යද. ටි ගහි පැවිදිී ඇත්තන්ගේ වරදායේ. පිංවත්න ඊළඟට හල තියෙන ප්‍රස්නේ අවසරය පින්වත් කල්්‍යයානමිත සාමීන් වහන්සේ කවුණාවෙන් පහතා දෙන මැනැවි මෙතේ සම්බුදුන් වහන්සේ ලොව පහළවන කල මිනිස්සාවිස වසර අසූදාහක්ද ලෙඩරෝග තුනත්ද ඇති බවත් තවද අතිඋතු වූ රතන සූතයේ සච්ඡායනා කිරීම. කෝවි දහනවේ වසංගත තත්ත්ේ පාලනයේ කිරීම සඳහා පිළියමක් බවත්. පිළිගැනීම ො පිළිගැනීමට බොහෝමයක් බෞද්ධය මැලිකමක් දක්වන්නේ ඇයි. ඇතමු මෙම කවුන තිපිටක පරිවාතන දෝස ලෙසද ඇතමුම් ආනන්ද මහරාතන් වහන්සේ කවුණු වැෑදි ලෙස මතක තබා ගත්තා විය හැකි බවත් පවසනවා. ඔබහන්සේ පතනබෝධියකින් සසරදුකින් මිදත්වා කියලා. පත්. ඒට හේතුව ඇවිත් ඒ උදවී ස්කන් දෙ ගැන දන්න ඇතිකම ධාතුවායන ඉන්දීියන්ගැන් දන්නඇතිකම අනන්ද මහරාතන් වහන්සේ කවුණු වැදි ලෙස මතක තබා ගත්ත හින්ද නෙමි. ඒවාගේම තිිපිටක පරිවාර්තන දෝසයක් හින්දාත් නෙමි. ඒයට හේතුව ඔය කතාව කියන උදවියගේ මිත්‍ය අදෘස්තිය හින්දා. ඒ උදවී ස්කන්දගැන් දන්න නඇතිකමහින්ද. ධාතුගෙන දන්න ඇතිකමහින්ද, ආයතනගැන් දන්න ඇතිකමහින්ද. ඉන්දීයේ ධර්මගැන් දන්න නඇතිකමහින්ද. ඉස්කන්ද ධාතුවාඇත්න ඉන්ද්‍රයාදී ධර්ම වැඩ පිරිවල ගැන නොදන්නා උදවිය විවිධාකාර අදහස් බුදුදහම ගැන දැක්කවූවාට නොදන්නා උදවියගේ මිත්‍යාදුස් තියෙනෙසා ඔය ඇත්තුව ඌවන් කියන දේ පිළිගන්නයන්න ඇතු ඒ මිත්‍යාදු ස්ටිය. ඒ තියෙන උදවියගේ ඇසුරෙන්ටිකක් ඇත් වෙලා සම්යත් දෘෂ්ටික අයගේ ඇසුරට පත්වෙෙන්න පුළුවන්නන් අර පිරිස සමයාත් දෘ්ටික පිරිසක් බවට පත්කර ගන්නේ කටියයුතු කරන්න පිංවර්ත්නී රතන සූත සජජායනාව, කෝවි දහනවේ වසංගත තත්ත්වපාලනය කිරීම සඳහා පිළියමක් ආදී විදියට ගත්තහම. මෙතෙන්දිි මෙහෙම දියකුත් තියෙනවා රතන සූතයේ දේශනා කළේ එදා විශාලා මහනුවරට මුලින්ම ඇතිවුණේ දු දුල්බෙස්ස බියෙන් බොහෝ දෙනාමැරෙන්න ගත්තා අද ලංකාවේ දුර ිසබියයක් නෑ මීරත්තරම් පොළිවෙ ඔය ඇත්තුූ ොහරි වැව්වොත් ඕනයක් හැදෙනවා. දියුණ කරනවනම් මේ කෝවිත් වසංගතයේ තමයි පින්වන රට දියුණු කරන්න යෙන හොඳම අවස්ථාව හැමැබම් මංගලයක්ම බවන්න ඕන හැමතනක්ම බවන්නට ඕන බවල ඒ ඒ උදවි ආරාස්්‍යත වනත්තයට මුහ වන්න දෙන්න ඇතුව. ඒ ඒ ගෙවල්ල ඉන්න කණ්ඩායන් ඒ ඒ කට්ටේ එලියට ගන්න තෝ නගරවලට ගන්නඇතුව ඒවාවමින් ඒවා අතර මැදි ආරස්්‍යත පිරිසර්ගෙන් මිල දීගෙන පිට රටල්වට අවල ඒ රටවල්වලට ඒව විකුණමින් ඒ ලැබෙන දේවල්වලින් රටයව. ගේ අවසතා සම්පූර්ණ කිරී වගේ කුසකර්මාන්තයට මුල් තැනදීගෙන මේ වගේ වෙලාව කටයතු කළොත් හටත් දියුණන් වෙනවා රෝගස්පාලනය වෙනවා. සියරධනාති යම් කියා මාධගත් ගෑනව රටක් වහනාදී කානා කරන්න අවසත් නැහැ ඒකට යම් කමානකර පරිපාලනකමයක් යදහාම හරි මෙතන පින්වර්ත්නී දුරභිසබියක් ඇති වෙලා නැහැ එදා දුර්බිස්ස බියම් පස්සේ ඇතු වුණා මියගිය කට්ටියගේ මලකුණවාදීෙන් ඒ ඇතුුණුදේවල් ලෙක්ක පිින්වර්ත්නී රෝගබිය ඒ රෝගබියෙන් පස්සේ මලකුණුවාදී අනුභව කරන්න අමනුස්්‍යාව අමනුසභියත්තාව එදා තුම්බි ඇතු ඒ විදියට මීතුම් බියක් නෙමි මේ ඇවිල්ල වසංගත සමය, වසංගත සමය කාලෙ විපත්තියක් බවට පත්වෙලා තියෙනවා. මේක කාල සම්පත්තියක් බවට පත් කරගන්න පුළුවන් බුදතිමත්, ාලකයින් සහ බුද්ධමත් ජනතාවට දර්මානකූලවම අවස්ස කියියාමාර්කරගෙන ආර්ථිකය කළමනා කරණය කරගෙන් නිස්ක්‍රිය කරගන්න ඇතුව. රට මේ මහෝතය සක්්‍රීිය කරගන්නට ඕනි ක්‍රියාත්මක වෙන්නට ඕනි ක්‍රියාත්මක නොවී සියල්ල හිස්කරන්නට අක්්‍රිය කරන්න සුදුසුන් හැ. රට මේ මහෝතය සක්්‍රීිය කරවන්නට ඕනි. පිරිස එකනකාට මුණ ගැහෙමින්. පිරිස එකනෙකාත රෝගයන් ්‍යාප්තමන විදියටට ඉඩ තබන්නේ නැතිවය. ඉංවත්ී ඊළංඟගට හලතියන පස්සනේ, අවසරෑ සුපිංහත් කල්ලයාානමිත ගෘදියවෝත්තමයින් වහන්සේ. යෝතුනා සම්මා සම්බුදුපියාණන් වහන්සේ ධම්මදායාද සූතතියේදී පෙන්වා දෙනවා. ආමිසේට දායාද නොවී ධර්මයට දායා දෙවෙන්න. ආමිසේට දායාදවීමමා ප්‍රසංසා කදන්නේ නෑ කියා. මේ පහදා අධෙනසයක්වා අද බොහු අය ප්‍රදර්සනාත්මක ලෙසත්. ඉතා විසිතරල් ලෙසත් ආමිස පූජාවන් පවත්වනවා. මේ කුසල්හීතවයෙන් සුන්දර දෙවියකු වීමට ලැබීවා කියාත් පාර්ථනා කරනවා. පංචසීලයේ නිත්‍යසීලේ නොවන. බොහෝ විසිතර් ලෙස ආමිසකූජාවන් පවත්වා ලෙස පාතනාකිරීම කොයි තරම් මුළුගුදු සමයට අනුගතද ඒ යෝගගෙද. ඒ බවතන්හාවක් ඇති නොවීද. බොහෝුවයේ ධර්මානුකූලව පිළිතුරු බලාපොරොත්තුව සිටින බැවින්. පහදා දෙන සේක්වා. පින්වත් අපගේ ගුරුදී උත්තමයින් වහන්සේ නිර්වාණ සුවයට පත්වීවා කියලා. සත්පුරස පින්ංවත්නී ධම්ම දායාද සූතවී ඉන්නේ මච්චිමනිකායේ මූල පරියාය වර්ග. පිංවත් මහනෙන මාගේ ධර්මයට දායාද වෙන්න. ඒකෙන් ධර්මී නෙමති දෑවැත්ද ගන්න කියලෑ බුදුරජාණන් වහන්සේ දියසනා කලේ. පින්වත් මහනනි මාගේ ධර්මී නෙමති දෑවැද්ද ගන්න. ආමිසයට දායාද නොව. මිසයට කිවේ පින්වත් මහනෙනී සියපසයට දායාත්නව සියවපසේ ගන්න සව්පසේ වෙනුවෙන් පැවිදිවෙන්න එපා සවපසේ ගන්න කටයුතු කරන්න එපා. සියවපසේ තම තමාන්ගේ ප්‍රයෝජනයට පමණයි. ගන්නට ඕන තමගේ අවසතා අනුව. මාගේ සාාවකයෝ කෙසේනම් ධර්මීයට දායාද වන්න හුද ආමිසයට දායාද නොවන්නා හුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහනනී ඔබ ආමිසදායාද ධම්මදායාද දෙකින් මස ධර්මදායාද නොවන්නේ නම් ඉන්සාාස්තූන් වහන්සේගේ සාාවකයූ ආමිසදායාදව වසත් ධර්මදායාද නොවසත්. ආදී විදිහට ඔබට ගල්හාවම් සිද්ධ වෙනවා කියලා. පින්ුවත්නේ භාගිවතුන් වහන්සේ ආමිසදායාදීකැන් සවූපසිය උදෙසා කටයුතු කරන්න නැතුව භාගිවතුන් වහන්සේ ධර්මී නැමති දෑවැත්්දරගෙන ඒ තුළින් කටයුතු කරන්නට කියලයි දෙෙසනා කරන්නට යෙත්නේ. ඒ අනුව කටයුතු කරන්න නොව ඇතු ධර්මය තුලින් උතුම්පති පලගන්නට ඕනෙ ලාර් ප්‍රියෝජනාදිය වෙනවෙන් බිස්සූතය ආදදේවල් පරිහරණය කරන්න ඇතුව. එතකොට සමහරු මේ කුසල් හේතුවෙන් සුන්දර දෙවියක වීමට ලැබියවා කළ පාථනා කරනවලු පිවත්නී එතකොට ඒ ඇත්තන්ට අකූරුවට අර කුසලය අතරේ කකුසල් ලෝබසිත් ඇති ඕනහින්ද ඒ කුසලයා දුරුවල වෙනවා ඒ ආදීවිදියට වෙනවා ඉන්සා භවතන් හාාවඇතකට ගතයුතු නෑ දිවිය භැහමාදී භවයන් පිළිබඳ ඇලීමක් නැතුව සසරීන් එතරව නිවන්දැකී මුදෙසා තමයි අවශ්‍ය කටයුතු කරගන්නට ඕනෑ. පවත්නී ඊළඟට හලතිීන ප්‍රශ්නය. අවසරයි අපි පින්වත් සාමීන් වහන්සේ. යෝණුසූ මනසිකාරය පුහුණුකරන ආකාරී කෙටියෙන් උදාහනයක් භාවිතකට පහදා දෙනසීක්වා. පිින්වත් ආරය මහා සංගරත්නීට නමස්කාරවීවා කියලා. පින්වත්නී ඔය ඇත්තු උදේ ගෙදරින් පිතත්වෙන වැඩට යන්න. වැඩට යනකොට ඔය ඇත්තු නුවනී විමසා බාලන ඔබේ කිය ආකාරීත්වය. ඇ ගමයි යනවා. හැබැයි ගමයි යනව කියලා මම කෙනෙක්නෑ. ගමයි යනව කල හිතක් ඇතිවෙලා. ඒ හිීත නිසා චිත්තකිරිය වායෝධාතය ඇතිවෙලා. චිත්තකිරිය වායෝධාතුයෙන්කායිවි්ඥාතිය ඇතිවෙලා. කයවි්ඥාතියෙන් චතුධාතූ චතුසමුට්ටානක රූපකායකෙන ඇටසෙක්ලසිවර ගමන් කරලා. මේ විදිහට පින්වර්නි හීත පර්ධර්මයන්ගේ කියාකා රීතය නුවනින් විමසා බලන්න. යොනුසෝ හන්සකාරය බවට පත්වෙන්නේ ඒ ධර්මයන්ගය උපපත්තිය පැවැත්මාදකවනු නුවනී යුක්ත විමසා බලනය එක. පින්වරත්නේ හේතුපල් ධර්මයංගේී කියා කාදීයේය නුවනී යුක්ත විමසා බලමින්. ඔය තු රැකියාවගේ දොර මඟතොට හැම වෙලාවකම කටයුතු කරන්න රූප රූප විඩහට නාම නාම විදිහට, ඔය නාම රූප ධර්මයන්ගේ කියා කාරීතය නුවනට හසු කරගන්නට ඔය ඔබ නුවනින් කටයුතු කරන්න යුනිුසෝ මංසකාරී ඇති තැන පිින්ුවත්මි ආර්ය්‍යස්ථායක මාර්ගයේ පිළිපදින්නට පුළුවන්කම ලැබෙනවා. පිින්වත්නිී ඊළඟට හලතියෙන ප්‍රශ්නේ අවසරය ස්මීන් වහන්සේ. ගියෙකු වසයෙන් අභිතරමේ ඉගෙන ගැනීමේ වැදගත්කම් පහතා දෙන සේක්වා මේ බවයීම මඟපල් ලබන්නට අභිතරම මේ දැනගෙන් සිටීම අනිවාර්ය නැතිද. පින්වත්නී කෙනෙක්ට මඟපල් ලබන්න අභිතරම මේ දැනගෙන සිටියේ යුතුමයිම කියලා නැහැ. එවනාට ම අභිතරමේ දැනගෙන් සිටීමේ ප්‍රඥාපාරමිත වැටනවා. ගියෙක් කියල කැහූ හාම ගිහඇ්ට විතරක්න මේ පැවිදිි පින්වතුන් වහන්සේලාටත් එහෙමයි. ගිහිරේවා පැවිදිවීවා ගිහි පැවිදි දෙපක් සේම පින්වර්නි දැනගන්නට ඕනේ අභිතරමාදය දැන ඉගෙන ගන්න. අභිධර්මාදිය ඉගෙන ගන්නේ නැතුව මඟ පල් ලැබූ උතුමං උතුමං පෙරෙහේතු සම්පත් මුහකුරාගේ උත්තමයන් වහන්සේලා. ඒ කියන්නේ පෙරසංසාරී බොහෝපුන්න කුසල කර්මයෝ කරගෙනපු ඒ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගත උත්තමයාාණන් වහන්සේලා තමයි පින්වර්නි සුවසේ ධර්මාබෝධී ලැබේ හැබැයි ඒ උත්තමයන් වහන්සේලාත් අතීතයේද ස්කන්ධාතු අයත්නාදි ොඳින් දැනගන්න පුළුවන් අභිධර්මාදී දැනීඉගෙනගෙන. පෙර සංසාරී හිතු සම්පත් මුහ කුරාගෙන සසරින් එතර වන ගමන්ට දියුණ වීගෙන ආවා. ඔය ඇත්තොත් මඟ පල් ලබන ගමනේදී අභිධර්ම දනීගෙන ගන්නේ අතිසෙම උපකාර වෙනවා අත්‍යවස්ස දෙකෙ ඇහෙවොත් අත්‍යවර්ස නොවෙන්නේ හේතු සම්පත් දියුණ උදවයට හේතු සම්පත් දුර්වල උදවියට අනිවාරීම අත්‍යවස්සයි අපිධරමීගෙන ගන්න ඒත්න ඊළංඟගට හලතියන ප්‍රස්්නේ, අවසරේ මගේ සාමන් වහන්සෝ බොහන්සීට තිරුවන් සරණයි. සාමින්න් වහන්ස ිස්සුවක් ජීවිත, ගත කළ යුතු ආකාරයේ පිළිබඳව අපේ භාගිවතුන් වහන්සේ පෙන්වාදී තිබෙනවාද. එමකමේ ගිහි අපිටත් පිළිපැදී හැකිද. හැකිනම් එම පියවර අපට අනුකම්පාවෙන් කියලා දෙන්න මගේ ස්සාමින්න් වහන්ස කියලා. කවුණාවන්ත ගුණබර පින්වර්ත්නේ වූ භාගිවතුන් වහන් අවස්ථා ගණනාවකදීම බිස්සූන් වහන්සේ නමක් ජීවිතයේ ගතකළ යුතු ආකාරයගැන් දේශනාකරනවා. එතනද පින්වර්නිි? අපිට හම්බුවුුණ සූත දේශනා රාසයක්, ඒයින් අපි එකක් ගනිමු දස දම්ම සූති. භාගිවතුන් වහසේ දේශනා කරන පින්වත් මහනී යම් ධර්ම දහයක්. පැවිදි පිංවතුන් වහන්සේ විසින් නිතර නුවනින් මිනහි කර්රනවා නම්. බොහෝ ප්‍රතිඵල් ලැබෙනවා. මිනී කළ යුතුයි ඒ මිනහි කළ යුතු ඒ ධර්මතා දහයිවෙන්න මොකක්ද. වෙන ස්වාණයකට, පැමිණ ලදමීම පැවිද්දාා විසින් තමන් ගිහිව ඉඳලා පැවිදි ජීවිතයට පත්වනුවේ ගැන සිහිකරන්නට ඕනේ. මාගේ ජීවිකාව අනුම් පිළිබඳවයි කියලා පැවිද්ධ විසින් නිතරම සිහිකරන්නට ඕනේ. මාවිසින් විනාත් ගිහිියන්ගේෙන් වෙනස් වූ හැසිරීමක් කරන්නට ඕනේ කියලා පැවිදි පිින්වතුන් වහන්සේ විසි නුවනින් සිහිකරන්නට ඕනේ. මාගේ සිත සීලයම් මට උපවාද නොකෙරේ වායකළ පැවිදිි පිංවතුන් වහන්සේ නිතර නුවනින් සිහි කරන්නට ඕනේ. විචාරා ඥානවන්ත සබ්‍රක්මචාරීයෙන් සීලයෙන් පරිබව නොකේත්වායි කියලා පැවිද්ධා විසින් නිතර සිහිනුවනින් විමසන්නට ඕනේ. සිහි කරන්නට ඕනේ. මගේ සියුලු පියමනාපදයින් වෙනස්සීම වෙනස්සීම වීයයි පැවිද්දාා විසින් නිතර නුවනින් සහිකරන්නට ඕනේ. මම කර්මය සොකීය කරගෙන තියෙන්නේ කර්මය අයිතිකොට ඇත්තෙමි, කර්මය උප්පාතිස්ථානය කොට ඇත්තෙමි කරමේ නෑඇන් කොට ඇත්තම කර්මයේ පිළිසානකොට ඇත්තමි. යාපත හෝ ඇහපත හෝ කර්මයක් කරන්නේ නම්. ඊට හිමිකාරය වමි කෙළ පැවිදිි පින්වතුන් වහන්සේ විතින් නිතර නුවනින් මෙනහි කරන්නට ඕන සහි කරන්න ඕනෙ. ොහම ීවත්තන මටද පෑදාවල් ඉක්ම වෙන්නේ කළ පැවිදිි පිින්වතුන් වහන්සේ විසි සිහිකරන්නට ඕන. මේ විදිහට සිහිකරමින් මම ජනයාගෙන් හිස්කූ පදේශේ ඇලෙන්න්නට ඕන කියලා ජනසූනය තැන්වල පැවිදි පිින්වතුන් වහන්සේ වා සේකරන්නට ඕනේ. මාකිරයේ මනුස්ස ධර්මයට මත්හි සිද්ධ කරන්න සුදුසු මොනුහරිඥානයක් ලබල් තියෙනවාද ආදීවිදි අනිත් එකට බඩවාසයකනු සාමින්න් වහන්සේලා විමසුවත් නිසාදද නොවී පිළිතුරූ දෙන්න පුළුව අංවිදිහයට දියුණු වෙන්නට ඕන කියලා පැවිදි පින්වතුන් වහන්සේ සහි කරන්න ඕන ඔය ටික පින්වත්න ගිහි පින්වතුන්ටත් අති සීම පයෝජනවත් වෙනවා ගිහි පින්වතුනොත් ඔය විදිහටම කටයුතු කරන්නට වග බලාගන්නට ඕනෑ. ඒ ඊළංඟගට හලතිීන පස්නේ, අවසලෑ ගෞරවනීය ස්වාමින් වහන්සේ. පට්තාාන ප්‍රකනී සුවිසි පත්ත විවරණී පිළිබඳි විග්ගහයක්වනු මැනවි. තෙරුවන් සානය කියලා. භාගිවතුන් වහන්සේගේ සම්බුදුසිවුරෙන් උතුම් රැස් විහිදන්නට ආරම්භවුණු. ධර්ම ස ධර්ම ධර්මය මිනෙහි කිරීම තමයි පට්ටාන ධර්ම මිෙහහි කිරීම කෙලකින්නේ. භාගවතුන් වහන්සේ අභිධර්මයේ පට්ඨානාපකරනය මිනෙහි කරන විට භාගවතුන් වහන්සේගේ සම්බුදු සවුරෙන් රැස්සිහි දෙන්නට පටන්ගත්තා. ංවත්නී පට්ටානේ තුළ පත්ති සි හතරක්කෙනවා හිතු පච්චූ ආරම්මන පපචු අධිපතිපච්චු අනන්තරපච්චු සමනන්තරපචචූ සහජතපචචු අන්‍යഞපචචු නිස්සේ පච්චු නිස්සේ පච්චු පුරීජාතපච් පච්චාජාතපච්චියූ ආසේවනපච්චුූ, කම්මපච්චු, විපාකපච්චු, ආහාරපච්චු, ඉන්දිියපච්චු, ජානපච්චියූ මංගපච්චියූ, සම්පයුත්ත විපයුත්ත අච්චිනත්ති විගත අවිගත ආදී විදිහට ඒ පත්්‍ය ධරමයන් එනවා ඒක දීර්ග වස්යෙන් විස්තර කළ යුතු කවුණක් නෙපින්ංවර්ත්නී ඒ විදිහටී පත්්‍ය ධරම ගැන දැනගන්නට ඕනේ. ඊළඟත ආලතියන පස්නය පින්වර්නි විදරත්නයට නමස්කාරවීවා. සත්පුූස කල්්‍යයානි මිත්‍යාණන් වහන්සේටත් නමස්කාරවීවා. මෙයි මාගේ පස්නේ. මම විදේස රටක ඉන්නේ. එමනිසා මගේ කාමරී පැත්තක සම්බුද්ධ මන්දීරයාත් කාඩ් බෝඩ් පෙට්ටි පාවිච්චි කරලා හදාගෙන වන්දනා කරන්නේ. මට පහං ආලෝක නැවුන් සුවන්ද මල් පූජා කරන්න නැහැ. එමනිසාවාම කෘතිම මල් ිකත් තියාගෙන ඒවා සෝදලා විවිධ රටාවලට එකම මල්ටික දිනපතා අස්සුරමින් සුවන්ද විලොවුන්වලින් සුවන්ද යුදා පූජාකරනවා. එයි පිනාකරැස් නොවේවිද. සුවන්ද කැවූ මේ කෘතිම අලංකාර මල් පූජාකරමි කියල පූජාවීවා කල පූජා කරන්නේ. එහි විපාකී නැවු ස්භවික මල් පූජාකරන විපාකයම ලැබේවිද. ලංකාවී සිටි නැවිට ගෙදරපිපිෙන සෑම මලක්ම ඒ වගේ ලස්සන්ට පූජා කරනවා. ධර්මදානේම තොරතුරුගන්න මම ඔබහන්සේට වස්ස පණවිදියක් සඳහන් කලා මටතාම තොරොතුූ ලැබුණේ නැහැ. කාර්ණික ඒ සඳහා පයුතුූ ලබාදී හැකිද. ඔබහන්සේගේ පේස්ගුක් පිටුවේ දෙවියන්ට මළගේ ඥාතීන්ට පින්දිින ආකාරය, ගාථ තේරුම් සහිත පලකර දෙන්න ඔබහන්සේ පතන බෝධියකින් අමාදොර විවර වීවා ඔබහන්සේමිලුවවට දායආධකර දෙම ඔපියන්ද පාර්තනාබෝධියකින් ඉක්මම් භවයක නිවන් දකිත්වා කියලා. සත්පුරුස පිංවර්ත්න ඒ පස්නවල පලවෙනි පස්නයේදී. කෘතිම මල්ලුනත් සුවඳ විලොුන් යොත්ල පූජාකිරීමෙන් බොහෝ පු්ඩි තරමයු සිද්ධ වෙනවා. බොහෝ පින් අත්තෙනවා. එනිසා ඔබ ජීවත්තන එවැනි රටක ඔය විදිහට බොහෝම සද්ධාවයෙන් කෞුරවයිෙන් කටයුතු කිරේ මොනතරං විසිස්ත. පත් ඒ විදිහයට දිගටම ඔ ඇත්තු කටයුතු කරන්න එයින් ඔය ඇත්තන්ට බොහෝ පින් සිද්ධ වෙන මල් හොයාගන්න බැරි රටක. ඔය ඇත්තුූ ඔය කරන පින්කම ඔය ඇත්තු මල් කට්ල පූජා කළාට වඩානිසංසදායක විදිහට ඔබේ කූඩ මුංචන අපර චේත්නායක බලවත්ව පින් රැස්සීමක් සිද්ධ වෙනවා ඇති. පිනක් මහත්වල වෙන්නට චේතනාව කියන ඒ සිත සිතේත්න චෛල්සිකත් ඒ ඒ කටයුතුවල යුදවාලන. සක්තිය බලවතය දෙන්නට ඕන පින්වන්ත ඔය සත්පුරෘසියෝ ඔවැනි රටකින්දිමි ඔය කනය උතුම් කටයුත්තින් ඉතාම මහත්පල මහානිසංස පුුණ්‍ය තරම යෝ ලැබෙනවා. එනිසා ඒ විදිහට පින්කමආකණ්ඩෝම සිද්ධ කරන්න නොවරදවාම කරගන්න එයින් බොහෝ පතිපල් ලැබෙනවා ඔය ඇත්තන්ගේ චීතනාවන් සකස්සන ආකාරී අනුව. ධර්මතානයේ තොරතුරුගන්න අපිට පනිවිදිත් තීරතියනවයකව පින්වරත්නීම වස්සාන සමය නිසා අපි අතින් බොහෝ පනිවිට කිය උන්නහැ බැල උන්නහැ කාලයේ පිළිබඳ සීම සහිත වුණ වැඩ සටහන් කේන අතරය අපිත් ඒ ආධ්‍යාත්මික කාණා නොවඩුවම සම්පූණ වෙමින් පවතින පින්බර කාල පරිච්චේදයක් මේ කාල පරිච්චේද අපි බලන්නන් ඒදිරිපත් කරන්න අපට තියෙන ගැටලු ඉඩකට තියනෙ වෙලාවට පිළිතුූ ලබා දෙන්නම්. ඔබහන්සේගේ පේස්බුක් පිටිවී දෙවියන්ට මළගී ඥාතීන්ට පින්ඩිනා ආකාරයගාතා සයිතවතීරුම් සහිතුව පලකදෙන ඕ පින්ංවුවත්නි අපි ඉදිරියේදී කටයුත්තුව ඇත්තන්ට සිද්ද කළ දෙන්නම්. ඔවැනි රටකෙන්දල ධර්මයේ හැසිරීම බොහෝම අගේ කරන අවස්්‍යතාවඇත් තිබුණොත් මිනිපුර අමාස්සානය තපුවන අමතන්න පස්ස පනි විඩතියන්න ඒවාට කාලේ අනුව පිළිතුූ ලබා දෙන්න කටයුතු කරන්නම්. ඊළඟට අහලතියන පස්නේ පින්වත් ස්වාමීන් වහන්සේ. ස්වාමින් වහන්ස මම බණ අහන්නේ ගෙදරෙවැඩ කරන ගම. ඒකින් අගෞරවයක් සිුදුවීද, කවුණාවින් පහදා දෙන සේක්වා. පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය සංඝරාත්නය සූපත්තීවා, සියලු රූගවලින් ආරක්ෂාවීවා. මේ අසීරු කාලී දර්මේ ධානයක් කරමින් අපමන මෙහෙයක් කන ඔබවහන්සේට අනේකවාරයක් පින් සිදුවීවා තිරුවන් සණයි කියලා. ත් පුරුස පින්වර්ත්නී කිසිදු ගෞරවයක් වෙන්නේ. කුසාසිත් ඇතිවන් තරමට ඔබට පින්රැස්සෙනවා. ඔය ඇත්තුඉ ගෙදරදුරී වැඩයුතු ඔය ඇත්තුූ ධර්මස්සවනය කළ කියලා. පිංවර්ත්නී ඔය ඇත්තු ස්වාමින් වහන්සේ නමක් වැඩමවල ධර්මා දේශනාකරද්දිිත් වැඩපල කරින් එහෙම කටයුතු කරන්නේ. ඔ ඇත්තු ගෙර දරීටයුතු කරමින් වෙනත් දේවාල් හිතන කාලේ ධර්මය හිතන්න යදවීම ධර්මේතේරුන් ගන්න ඒදවම් මොන තරම්වට නදබ අවබෝධඥානය වෙනසක් වෙන්නෙත්නෑනේ ධර්මස්්‍යවනය කරමින් කටයුතු කරද්ද. ඔය ඇත්තන්ට ධර්මාබෝධය සිද වෙන අවශ්‍ය කානාත් කියෙන දෙකම කරෙනවා එනිසා දෙකේම ගැටලුවක් නැහැ ඔය ඇත්තු කටයුතු කරන්න අගෞරවීවෙන්නේ ගඩු කළ යුතු වෙලාවේදී ගෞරවෙන් කටයුතු නොකළලෝතින් තාස්සනික මෙවල අම්භාවිතයෙන් කටයුතු කර නිසා ඔ. තඩි සිදු අගෞරවයක් වෙන්න ගෙද දුරී කටයුතුත්තෙක්ක ධර්මස්සවනය කරන්න. එතනදම පිංවත්න ඔය ඇත්තන්ද මේ කවුනත් මතක් කරන්නට ඕනි එපු්‍යවන්ත ඔය ඇත්තු වහවාහා ධර්මා අබෝධිය ලබන්න කටයුතු කරන්න ගමනා බිමනක් කොහහි කටයුතු කළ පින් සංගධත්නය පින්ඩ පාති වඩමකාදිීත් භාවනාකමටහනක් සමගන් පවත්නවාගේ ඔය ඇත්තොත් යම්කිසිේ කුසලා අරමුණකටම හිත නන්වමින් ඇසිත දියුණු කරගන්න ප්‍රඥාව දියුණ කරගන්න ස්කන්ද ධාතුවා ඇති ඉන්ද්‍රයාදී වට හා ගණමින් මඟ පාල්ලමින් සසඳී ඉගුර වෙන්නට කටයුතු කරන්නට වග බලාගති යුතුයේ. පින්වත්නී ඊළඟ පස්්නය තමයි, අවසරය පින්වත් කලයාන මිත්‍යාණන් වහන්සේ. මස්මාන්ස භාවිතයෙන් තොරවකරන ආමිසහූ ප්‍රතිපත්තිපූජා සඳහා. වැඩි ආනිසංස ලැබීද. උදාහරණයක් ලෙසේ වස් තුන් මස්ස තුළ. ආජීවා අට්ටමක සීලයේ පිහිතා. එම කාලය තුළ මස්මාන්ස රසතන්හාාවෙන් බැහැරව ගත කිරීමට ගන්නා උත්සාහයක් ගැන හිතන්න. කවුණාවෙන් පහතා දෙන සේකවා උබහන්සේ නිදුක් නිරූගී වීවා තෙරුවන් සරණයි කියලා. සත්පුරුස්ස පින්ගුවත්න, මනාප්‍රදායි ලබතය මනාපං අග්ගස්සදාතා, ලැබතයේ පුනක්ගං වරස්සදාතා වරලා බිහූතිී සිට්ටන්දදූ සිට්ට මුපු ඉතිදානම්. මනාපදී දුන්නොත් මනාපදී ලැබෙනවා. අගගෝදී දුන්නොත් පෙරලා අග්‍රවූදී ලැබෙනවා. උතුම්දේ දිනායට උතුම්දී ලැබෙනවා සේෂස්තදී දිනායට සේෂතදී ලැබෙනවා. භාගවතුන් වහන් සේ විදිහට දේශනා කලා. මෙතනද පිින්වත්න කිසිදු හේතුවක් මත දේශයක් වෛරයක් ඔය ඇත්තූ තුළ ඇතිකරගන්නට සුදුසුනැහැ. ඔය ඇත්තවෝ මෛත්‍රීය කවනාව ඇතිවම කටයුතු කරන්නට වගබලාගන්නට ඕනේ. සියලුම සත්වීන්ට. මෛතීය දක්වන්නේ, සීරුම සත්වයින්ට කවනාව දක්වන්නේ. ඔයේ ඇත්තුූ කවනා මෛතයෙන් පිියුණු හදවත් ඇතුව කටයුතු කරන්නේ. නමුත් කැප මාන්සේ ආහාර අනුභවීට සුදු සුවේකක්. න්ස පින්වර්ති කැපමාන්සේමයි ය ආහාරානු භවට වරදක් විදිත භාගවතුන් වහන්සේ දේශනා කළලා නැහැ පින්වර්ත්නී ජීවක සූතතිය අරංකේවන එහි විස්තර බොහෝමයක් ඔය ඇත්තන්ට සඳහන් වෙන මේ කවුන පිළිබඳව ඇමවැනි වස්ථාන තුන්මාසේක ආජීවට්ටමක සීලයේ පිහිතා කටිවිතුකීම මොන තරම්වටවද හැබැජයේ ආජීවට්ටමක සීලී සම්මා ආජීවය කියල කියන්නේ. සම්මාකම්මාන්ත සම්මාවාචා දෙකින් යුක්තව දෙහැම උපයාගත් දෙහමිධනෙන් ජීවත්වීමයි. එතකොට මිච්චා ආජීවයෙන් වලකී කටයුතු කිරීමයි, වැරදිී විවිධාක සතු මැරීමදී කවුණු සිද්ධ කරමින් ලබාගන්න අදහමිධනය ජීවත්වීමනෙමේ. පිින්වත්න දහෙමිදන ජීවත්යෙන් ෝ ොබ සත්්‍ය ඝාතනා දිය කිසිසේත්ම කරන්නට එපා නමුත් කැපමාස ගැනතීරුම් අරගෙන කටයුතු කරන්න. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට අහලතියෙන පස්්නේ අවසරෑ පිින්වත් ස්මීන් වහන්සේ අල්ලපු ගෙදර ගහයේ පොල් අපේවත්තට වැටෙනවා. නීති මේ වසයෙන් අපට ගත හැකි වුවත් අනුන්ගේ දෙයක් නිසාත් නොදුන් දෙයක් නිසාත් ඒවා ගැනීම පාපයක් නේද. කවුණාවෙන් පහදා දෙන සීකවා අපගේ ගැටලු ධර්මානකූලව පහදා දෙන පින්වස්සා මිවහසේට නමස්කාරවීවා දීදගායිවීවා කියලා සත්පුරුස පිංවත්නී කිසි සීත්ම එවැනි පොල් ගන්න එපා. එක නොදුන් දෙයක් කර්මයට නීතියාදාලවෙන්නැහැ. දැන් ඒක නීති්‍යානකූලව ඔය ඇත්තන්ට අයිතියක් තියෙනවා කියලකිව්වාට කර්මානරූපය ගත්තාම ඒ අයිතිකාරය ඒහිමිකරු ඔබට ඒක දීලා නැහැ. ඔවුන්ට ඒකයිතිවෙන්නේ.ඒ නිසා පිින්වර්ත්නී පුළුවන්නන් වැනි පොල් ඇටලති බොත් ඒක ඔවුන්ට දෙනහැගීම ඇතිව ඒොල් ඔබේ අතටාරගෙන ඔය ඇත්තුූ ඒ පොල් ඔවුන්ට පේන ඔවුන්ගේ වත්තට දාන්න. එතකොට ඒ වැටන පොල් සම්බන්ධව අනේ වැටන පොල්ගෙඩියත් දෙයක්ක් ගත්තර කමන්න යෑකේ ඔුන්ගේ වචනයෙන් ඔවුන් කමැති දෙයක් කැමකැමැත්ත දුන්නොත් ඔවන් ගන්න දුන්නොත් ඔවු ඔබට දුන්නොත් ඒ ඔවු බට දුන්නො දෙයක් වෙනවා කවුුණමයිතයත් වැඩේවි ඒ විදිහට කටයුතු කරගන්න පින්වඩ නොදුන් දෙයක් ගන්න එපා කරමයට නීතිය අදාළ නැහැ ගන්නට එපා. ඊළඟ පස්නේ අපගේ පින්වත් සාමින් වහන්සේට තෙරුවන්සානයි. මාගේ ගැටලුව වනුයේ මහනවීමට මං ගොඩ අක්කාසයි. මේ ආත්මී බැරවුනොත් ලබන ආත්මවත් මහනවීම සඳහා අප මොනවද කළ යුත්තේ. අපගේ පවත් සාමීන් වහන්සේට තෙරුවන් සරණයි. මේ බුදු සසුනේදීම උතුම් වූ චතුරාරි සත්‍රධර්මය අවබෝධ වීවා සාසාසාධ කියලා. පින්වතිී මහනවීමට ගොඩක් ඇැමතිවුණත්. මේ භවී ඒ කරගන්න බැරවුණනොත්, මහනවීම සඳහා මොකද්ද කළියයුත්තේ කියේලා ඇහවුවත් මහනවෙන්න ලැබුණත් මහලවෙන්න නොලැබුණත් පින් වර්ත්නි. ඒ ඇතුූ දසපාරමිතාව වඩන් උපාරමිතාව පරමත්ව පාරමිතාාව වඩන්න. පින්වත් වාමින්න් වහන්සේ නමක්මින් සිල්වත්ව ගුණුවත්වම කටයුතු කරන්නේ. ධර්මී හැසිරෙන්න්න වගබලාගන්න ධර්මානකූලවම කටයුතු කරන්නේ. සසනාවතන වැනි පොත්තරගෙන, සාමනීද බන්ධහම්පත වගේ පොත්තරගෙන, ඒ අනුවෝ බේ ජීවිතත් පින්ුවති හසුරවා ගන්න පින් අංකරගන්න. ඔය ඇතුම මනුස්ස ජීවිතීම රහතන් වහන්සේ නමක්කූ රහත්තයණින් වහන්සේ නමක් කීමී නොතිත්තුව මනාවෙන් කටයුතු කරගන්න. යම් හකින් ඒටු නොවුනොත් ඊළඟ බවදී පැවිදි වෙන්න හේතු සම්පත් බවට ඒවා පත්වීී මඟ පල්ලබල සසරින් එගොඩ වෙන්නත් ඒවා අනිවාරයෙන් හේතු සම්පත් වව. පවර්ත්න ඊල්ඟගට හලතියන පස්්නේ ස්වාමීන් වහන්සේ. මිලින්ද පස්්නේ අන්තර්ගත ප්‍රස්්නාවලිය පිළිබඳව කෙටයෙන් පහදන්න. ඔබවහන්සේට හැකිනම් එක්ෙක් පස්්නේ ගැන ධර්ම දේශනා මාලාවක් සිදුකරනමින් ගෞරවීන් ඉල්ලා සිටිමි. ඔබහන්සේ සූ පත්තේවා නිරෝගීවීවා කියලාක්. සත්පුල්ස පින්වර්ත්නේ අපි ඒ පිළිබඳ ඉදිරියේ දී අවස්ස කටහිු සිදු කරන්නම්. බොහෝ කටීරු සිදු කල දෙෙන බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ අතරීදී අසු හාසාාවකයන් වහන්සේලාගේ චෛතකතාදී ස්නා කරන්නත් ඒවාගේම සූතධර්මදී ස්නාපවත්වන්නත් අබිධර්මය අකණ්ඩුවම තවදෝටත් උගන්නමින් ඒ අභිධර්මද පිරිසබබවට බොහෝ දෙනාපත් කරන්නත් කටයුතුක නොබිමිල්ලීමත් අපි අවස්ථානකූදව කටයුතු කරන්න පට සම්පදධ ස් ී බහෝ දේශසන. කරමින් පවතිනව නිරන්තරීම ආරාණ ශේනාාසනයේ, දිවාරාතී පිංවත්න ධර්ම දේශකම අධ්‍යස්ථානයක් බවට පත්වෙලා තියෙනවා. සෑම තවසකම දේශනාදී බොහු වැඩසටහම් පැවැත්වෙනවා මිලින්ද ප්‍රශ්නය සම්බන්ධවත් අපි ඉතිරියේදී තරම දේශනා මාලාව පවත්වන්නම් ඔබේ ඉල්ලීම ආරාධනාව අනුවම. මෙතනද මිලින්ද ප්‍රශනේ, ඒ ප්‍රස්්නාවලිය කෙටියෙන් පහත්ලා දෙන්න කිව්වාහම මෙන්ඩක ප්‍රස්්නය කළේ අත්තියෙනවා ආවාචනා ප්‍රතිබද්ධ ප්‍රස්්නය කලික දේවදත්ත තෙරුන්හසගෙන පස්න තියෙන වෙස්සන්තර රත්තුමාගේ සිදුවීමෙන් පපුතිවිි කම්පාාවීම ගැන පස්්නයක් තියෙන සිවිතාාජ ප්‍රස්නයක් තියන ගරභාව කාන්ති පස්්නයක් තියෙනවා. ශාසනයේ ආර්ස පිළිබඳව ප්‍රස්නයක් තියෙනවා කරමක් සේ පස්්නයක් තියෙනවා. ඒත් බුණ පස්්නයත් තියෙනවා ඒ වගේ සික්කා සමූහන ප්‍රශ්නය මාන බයි පිරිත් පස්නය සීල පස්නේ මෝක පුලසවාද පස්්නය සමයි විනිශ්චය ප්‍රස්්නයයට. මොකල්ලානෑ ඉදිී භාග පස්්නය ඒවාගීම, සංග මේ පනාමිට පස්නය මිත්තානි සංසපස්්නය මන සමුච්චේත පස්නය නිර්වාණ පස්නය ඒවාගේ මසම් මහුව පස්්නය සිංහනාද පස්නය මහාස මහාස්වප්න පස්්නය අකාලමාන පස්නේ නිර්වාණ භහව ප්‍රස්්නය, නිර්වාණ අරූප පස්නේ නිර්වාණ සාත පස්න නිර්වාණ සිද්ධි පස්්නය ආදී විදිහට මහානුමාන පස්්නය ආදී පස්්න රහසිියප් පිංවර්ත්නි තියෙනවා. අපි කිරේදී එක්කේ පස්්නේ අරගෙන ඔයඇත්තන්ටයක් විස්තර කළ දෙන්නම්. පින්වත්නේ ඊළඟට හලතියන පස්ස්නේ පිින්වස්වාමීන් වහන්සේ. පංචි උපාදා නස්කන්දයේ දුකක් වෙන්නේ කොහොමද. පින්වත්නේ පංචි උපාදා නස්කන්දයේ දුකක් වෙන්නේ මෙන්න මේ හින්දයි. ඔය රූපස්කන් දෙයක් හටගන්නේ කම්ම චිත්තරිතු ආහාර ආදී හේතවන්ගේ. ඔය රූපස්කන්දට අයුකාලීතයනයේ චිත්තක්සන දා හතයි. ඩාචිත්ක්න්නම් පනස්ස එකයි. ඔය රූපේ හීතූන්ගින් හටගත්ත ගමම්ම නැතුව යනවා. නැතිවද්දිම ඇතිවෙනවා. එ එකකට ඇතිව නැතුව යනස්භාවේ අනිත්‍යයි. හබයි ඇතිව නැතුවයමට නිරන්තරීමම පෙල්ලමින් පවතින දෙයක් අපේ කොහොමද සැපධර්මයක් විදියට ගන්නේ. ඒක දුක්ක ධර්මයක් වෙනවා ඒක දුක්ක ධර්මයක්. ඒවාගේම පින්වර්ත්නෝයි වීතනා සංඥා සංකාරයන් එකට යන විඤ්ඥානය ගත්ත හමත් ඒවා. හේතුවන්ගින් ඇතිවන ධර්මතාවයු. ඔය වීනා සඥා සංකාරයන් සත විඤ්ඥාණයත් පින් වර්ණනි චිත්තක්සන එක ආයුකාලයේ තියන කුඩාචිත්තවස්සන්නන් තුනකාආයුකාලයේ තියෙන්නේෙ. ඒවාත් හීතූන්ගෙන් ඇතුුණු ගමන් නැතව යනවයින අනිත්‍ය දරම. ඇතිව නැතුූෑමට නිතරම පෙල් එනකොට. නිතරන විපය නාමේට පත්තේ නිතරම තියෙන තත්වයෙන් වෙනස්තත්වීට පත්වේදි කොහොම දක සැපදර්මයක්වෙෙනඒ එක දුක්ක ධරමයා. එතකොට පංචුපාදානස්කන්දයේ දුකක් වෙන්නේ පින්වර්ත්නි අන්න ඔය විදිහට නිරන්තරයේම අනිත්‍ය තත්වී පත්තමින් පීදාට පත්වෙන් නිසා. නිරන්තරේම පෙල්ලන ස්භාවන් යුක්ත හින්දා. ඒ කොච්චරම් වේගද කිව්වොත් ඒ වේගේ අධික වේගය මිස් පිංවර්න ඉතා වේගීන් තමයි ඒ කාණාවන් සිද්ධවෙන්නේ හේතු පල්ධර්මයන්ගේ කියා කාරීතයක් වුණ ඔය පංචුපාදා නස්කන්දිී අනිවාර්රයම දුක්කධර්මයක් ඒක තීරුම් ගන්න නම් ඔය ඇත්තන්ට ස්කන්් ධාතු ආයතීන්ද ආදියගැ නිරවුල් වැටහීමක් ඕන වෙනවා. ළඟගට හලතියන පස්නය අවසරෑ පින්වා ස්මීන් වහන්සේ. සමරිසි සේවනයේ විපාකත්. එසේ සමරිජ සේවනයේ දෙන්නකු ඉම්මුදවා ගන්නට කටයුතු කළ යුතු ආකාරය අනුකම්පාාවන් යුතු පැහැදිලික දෙන සේක්වා තෙරු අන්සානය කියලා. පින්වත්නය සමරජ සේවනය කියන්නේ ධර්මානුකූලව කිසිදුූ අවස්ථාවක් නොලැබෙන පිළිකුල් සහගත ක්‍රියාවලියයක්, ඒ භාගවතුන් වහන්සේ විසින් ඉතා පිළිකුල් සහගත කියියාවලයක් විදිහට ඒ බැහැරකිරෙන්නේ පින්වර්ත්න කාමීවාර්දවා හැසිරීමටවත් ගන්නේ නැතුව. මොකද එතනැ තියෙන්නේෙත් වැෑදිකාම සේවනයක්මයි. පිංවර්ත්න භාගිවතුන් වහන්සේ විසින් දේශනා කරපු ඒ අඹු සැමි ජීවිතයේ ඇරෙන්න්න, විෙනතාකාරයේ ජීවන ක්‍රමවලින් වෙන්න පින්වත්ී ඇත්තු අකුසල ධර්මවලින් පිරෙනය එක. එතකොට ඒ ඇත්තන්ට කාමාදිය බොහොම වර්තනය වෙන්න පටන්ගන්නවා. ඒ උදවියගේ කාමාදී කවන විරුද්ධ කාරණයික ගට්ටන පස්්න බුරු කීම් සැක සංකා ගැට්ලු රන්්ඩු බොහෝ දීවල්ලෙ අකුසල බොහෝ මෙයක් රැස්සෙනවා ඔය ඇතුව සමරසි සීවනය යෙත්න අයව. අවනාවේ මෛතීයෙන් යුක්තව කානා පැහැල්ලි කලදීලා නිර්වැදි කරගන්නට ඕන සමාජීෙන් ඇතිවන අපවාද නින්දා අපහාස අවලාද වගේ යුදවීට ඇතිවන කර්මයත් අතිසේෙන් භයානකයි අනාගත සසරටත්වීක අතිසයින් නරකවිපාකුකද වනවා. ඒ පවිදිජීවිතයකටවත් ගිහිජීවිතයකටවත් යෝග්‍ය නොවන තත්වයට පත්වෙන අපාගාමී වෙන්නේගේ හේතු කානාවෙනවා ඒනිසා සමරස සේවනයෙන් බැහැරවය කටයුතු කරන්න වග බලාගන්නට ඕනේ. පිමත්න ඉහිළඟට හල තියෙන පස්නේ අවසර ස්වාමීන් වහන්සේ. තුම්මසෙහි දානේ එම දිනහහිදීම දිය යුතු දයි. පහදාදනෙමින් ඉල්ලා සිටිමි. මේ තත්ත්වය සමනය වූපසු එ අපට කළ යුතු පිළිවෙල පහතාදනමින් ඉල්ලා සිටී තිරුවන් සරණය කියලා. සත්පුරුස්ස පිංවර්නී තුන්මාසයේ ධානපින්කමක් ඒ දවසීම නොදුන්නත් අනිවාදීම කරන්න. තුන්මාසීම නෙමි කෙනෙක් මියගිය ගමන් පාන්සකූලි ඉඳලා කළ කළ හැකි විදිහට පින්කම් කරන්න මාස් පතහාරි සතිපතාහාරී. ඒවාගේම ඇතුම්මාසයෙන් හරි මොකද ඒ වගේ පින්කං කරනකොට අරහුද විය නිකංවත් මෑනෙ වෙලාව හිතනරක්වෙලා තිබානම් පාදත්වූප ජීවීනම්. ඒ අවස්්‍ය වෙලාව ආහට පාන දුමිටුන්වාදී ලබාගන්න පුළුවන්ගන මේ වගේ පින්කංකල පින්දුන්නාමන. ඒනිසා කෝකටත්තු ඇත්තු ඉට ලැබිෙනලාට පින්කං කරගන්න මගිය අ වන් මේ මිතරක් නැමේ ඔබ වෙනුවෙනුත් පින්කං කරගන්න ඒ කරගන්න පුුණ්‍ය ධරමයෝ ඔය ඇත්තු ඔබ නමීමියග ඥාතීන් අනි වාර්ය මනම ෝදන් කරන්න ඒ ඇත්තුූ යහ පස්සුව පත් තත්තයට පත්වීවි පින්වත්න මේ තත්ත්වයේ පහව ගියාට පස්සේ. ඔය ඇත්තු පින්කං කරන තත්ත්යට පත්වීවි කාලානරූප අවස්ථාව ලැබේවි නමුත් මේ කාල සීමාවල දෙ වුණත්. ඔය ඇත්තන්ට අසරනකයටට ආහර වීලක් දීල උුණත් මේ ගියයට පින් අනමෝදන් කරන්න පුළුවන් හැකි විදිහට පින්කං කරගන්න. පිංවත්නී ඊළඟට හලතියෙන ප්‍රස්නේ ගරුතර ස්වාමීින් වහන්සේ අන්තර පෑණි්බායි අනාගාමයාට වඩා උපහච්ච පාණිබ්බායි අනාගාමයාට ඇති බව ලිපියක සඳහාන් වුණා මේ උපාධානය කුමද්ද කියල උපාධානය ඇති බව සඳහන් වුනා කියලා. පින්වත්නී ඇය අනාගාමී පුද්ගලයූ පස්සනයක් හම්ඹ වෙනවා. අන්තරා පානි ්බයි උපහචච පානි ්බයි අසංකාර පානි බ්බය සසංකාර පානි ්බායි උද්දන්සෝත අකනිට්ටගාමී කියලා. අන්තරාපානිි බායිකැන් සුද්ධාවාසෙක උපත් ලබා එහි නියමි ආයුකාලයේ බුද්තිවිදිින්නේ නැතුව අතර මඟදී රහත්ව පේනුවම් පාන අනාගාමී ආරයතුමන්. උපහච්ච පානි ්බායිකැන් සුද්ධාවාසෙක උපත් ලබා එහි නියමිත අආව්‍ය බෘද්තිවිල්ල පිනුවම් පාන අනාගාමී ආර්යා. අසංකාර පාන බායකෙන් සුද්දවාසය කුපත් ලබා එහිදී විදාසන වඩ භාවනා කිරීමසෙන් උත්සාහනොකොට රහත්ත පීනුවම් පාන අනාගාමී ආර්යා. සසංකාර පාන බායකෙන් සුද්ධවාසය ුපත් ලබා විදාසනා කිරීමවසයෙන් උත්සාහකොට රහත්ව පීෙනුවම් පාන අනාගාමී ආර්යා. උදදන් සෝතාක නිට්්‍රගාමී කෙලෙකැන් අව්‍යබ්‍රැක්මදෝකී උපත් ලබා එයි චුතව අතා පේනුත් එයි චුතව සදසේ යි වස. ද සෙත් ඒයින් චුතවාකනීට්ට තලයේ දක්වාම පිළිවලිමින් උපාතියලමින් මීචුතවගිහිල්ල අකනීත්්‍යයේ උපාත්තිය ලබා රහත්වන රහත්ත පීණුවම්පාන අනාගාමී ආර්දයක්. ඒ විදිහිය ටෑපිින් වර්ත්නි අන්තරාපානී බයි උපහචපාන බෑ අසං කාරපානයේ බයි සසං කාරපානයේ බයි උද්දන්සෝත අක නි්‍ය ගාමීකින පිරිිස ඇයිතිවෙන්නේ. එතනදී ඉතා අඩුකාලයකින් රහත්ව පීණවාම්පාන උතුමන් වහන්සේට වඩා අනි උතුමන් වහන්සේලාගේ කෙලෙස් තත්ත්වය පවතිනවා. යම් තත්වයකට මොකද මේවා සුද්දාවාස තැන්හින්ද. කා රූපරාග අරූපරාග මාන ුද්දා චවිච්චා කියන ඒ සංජයෝජන ධර්ම තමයි පින්වඇතිී තිරිව පවතින්නේ ඒවත් තුනී වෙලා තුනී වෙලා යමින් නැත්තටම නැතිවෙලා යනවා යන කාලසීම බොහෝ කාලයක් වීවි ඉතාඩු කාලයකින් ඒ කටයුතු සිද්ධවෙන් සිද්ධ කරගෙන සසරින් එතර වෙන්න හේතු සම්පත් තිීනයටට පුළුවන්කම ලැබෙනවා උපාධනාදිය යම් අට්ටමකට තියනෑයට බොහෝ කාලයක් යාවයේ. සත්පුරුස පිින්වර්ත්නී එයා කාරයෙන් අද දවසේදීත්. ඔයඇතු ඇසූ සීල් පස්නමදලට ිළිතුරු ලපාතිෙන්න්නට යෙතුනා. පුනිවන්තුවේ ඇත්තු අදත් බොහෝ පින්කංකරගත්තමිති ක්‍රෙස් කර ගත්ත පුුණණි ධර්මයු මේකී ඥාතිීනට අනමෝදං වී වාය කියල සාත්නාධයක් පාත්තන්න. දෙවියන්ට මීපින් අනුමෝදන් වී වායකර සාත්නාධයක් පාර්වන්න. නිවන් දකින්නට මීපින් හීතු සම්පත්ම වී වාය කියලා සාත්නාධයක් පාර්තන්න පින්වර්ත්නී. අදත් මේ සජීවී ධර්මසාකච්ඡාය වැඩ සටහන ගිරන්නට දරිසේ වහෙස වී කටයුතු කරපු අපි සිස්ස පින්වාන්ත. අපකගේ පඥ්ඥාසාර පුඩි හාමුදුරුවන් වහන්සේ ඇත්ලු සමස්ත සීලුම දෙනාට ඔබ හැම දෙනාටම ඔබ සියවල් දෙනාට මනිතුක් නිරෝකී තීර්කාස ලැබේවා ආක සටාජ බුම්මට්ටා දීවාන ගා මහිදදිිකා පඥ්ඥන්තන් අනමෝදී තුවා චිරන්ද්‍රකන් තුතුන් සද තිරුවන් සරණයේ